අපි සූදානම් වෙන්නේ සිරස FM පන්සිල් මළුවේදී ධර්මයේ සාකච්ඡා කරන්න. බොහෝ ගෞරවයෙන් යුතුව අපි ආරාධනා කළා රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජකීරී අරියඥාන කරු ස්වාමින් වහන්සේට. පන්සිල් මළුව රහතුන් වැඩිමඟ ඔස්සේ අපට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජකීරී අරියඥාන කරු ස්වාමින් වහන්සේව ඉතාමත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව සිරස FM පන්සිල් මළුවට පිළිගනිමු. එහෙමනම් අපි සියලු දෙනාම එකතු වෙලා ධර්මයේ ශ්‍රවණය කරමු, ධර්මයේ සාකච්ඡා කරමු. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමින්ම අපි සූදානම් උන්වහන්සේට මේ ගැටළු යොමු කරන්න. කරු ස්වාමින් වහන්ස, සිරස FM පන්සිල් මළුවේදී නිරතුරුවම ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙක්ගේ ගැටලුවක් තමයි ඔබ වහන්සේට මුලින්ම ඉදිරිපත් කරන්නේ. ඇයගේ ප්‍රශ්නය තමයි දැනට අවස්ථා කිහිපයකදීම ඇයගේ කුසට පැමිණි දරුවන් ගබ්සාවන් නිසා ඇයට අහිමි වෙලා තියෙනවා. ඇය විමසනවා මේ විදිහට වෙන්නේ ඇයි කියලා. ගරු ස්වාමින් වහන්ස, අපට මේ පිළිබඳව පැහැදිලි කර දෙන්න. නෝන, දැන් එතනදී නෝන අපි පටිච්ච සම්පන්න ක්‍රියාවලිය දකින්න ඕනේ. පටිච්ච සම්පාද ක්‍රියාවලියේ බුදුරයන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ නෝන අවිද්‍යාපච්චයා සංඛාරා. අවිද්‍යාව නිසායි සංස්කාර සකස් කරගන්නේ. එතකොට අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. එයා දුක කියන කාරණේ තාම හඳුනාගෙන නැහැ. දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ එයා තාම දන්නේ නැහැ. තෘෂ්ණාව නැති කර තැනදී දුක නැති වෙනවායි කියන කාරණේ එයා දන්නේ නැහැ. දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියන කාරණේ එයා දන්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා, මේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අපි කියනවා අවිද්‍යාව කියලා නෝන. එතකොට අවිද්‍යාපච්චයා සංඛාරා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදන්න නිසා එයා නිරේතුරුවම සංස්කාර ප්‍රස් කරනවා. සංස්කාර කියන්නේ කුසල කුසල සංස්කාර ප්‍රස් කරනවා. දැන් අපි හිතමු ඔබතුමිය කවදා හරි උතුම් රහත් ඵලයට පත් වෙනවා කියලා. ඒ රහත් ඵලයට පත් වෙන මොහොතේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොහොතේ පටන් ඔබතුමිය සංස්කාරයන් රැස් කරන්නේ නැහැ. ඒ කියන්නේ සංස්කාරයන් රැස් නොකරන නිසාම ඔබතුමිය පිරිනිවන් පාන මොහොතේම තමා තුලින් විඥානේ නිවිල යනවා. බැහැරට යamak නැහැ. දැන් අපි කොහොම මෙතන ගිනි ගොඩක් තියෙනවා. මේ ගිනි ගොඩ දර තියෙන තාක්කල් ඇවිලෙනවා. දර ටික ඉවරුණාට පස්සේ ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවිල යනවා. යම් කෙනෙක් ඇහුවොත් ගින්දරට මොකද්ද වුනේ කියලා කියන්න දෙයක් තියනවද? නැහැ. යම් කෙනෙක් ඇහුවොත් ගින්දර කොහාටද ගියේ කියලා කියන්න දෙයක් තියනවද? නැහැ. දර ආහවරයි, හේතු ආහවරයි, ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යනවා. නමුත් නෝනා, මෙතනදී අපි මොකද කරන්නේ? අවිද්‍යාව නිසා සංස්කාරයන් පැස් කරනවා. එතකොට සංස්කාරයන්ට අදාළව මොකද සකස් වෙන්නේ? සංස්කාර පත්‍යා විඥාන. සංස්කාරයට අදාළව විඥානේ. විඥානේ කියන්නේ මෙතනදී චුතිසිත, අවසාන චුතිසිත. දැන් අවසාන චුතිසිත සකස් වුනේ කුමක් නිසාද? සංස්කාර නිසා. දැන් අපි කොහොම අපේ මව කුසට ඒ දරුවා ආවා. නමුත් මේ දරුවා පෙර ජීවිතේ මිනිස්සේ. එයා අවුරුදු 90ක් විතර ජීවත් වෙලා දැන් මැරෙන්න යන වෙලාව. එයා මැරෙන්න යද්දී එයාට අවසාන චුතිසිත සකස් වෙනවා. අවසාන චුතිසිත සකස් වෙන්නේ මොකක් හෝ කුසල් අරමුණක් අරමුණු වෙලා. ඒ අරමුණට අදාළව විඥාන පත්‍යා නාම රූපං විඥාණය ගිහිල්ලා රූපයකට දැස ගන්න. එතකොට ඒ වෙලාවේ නෝන ඒ අදාළ අම්මගේ මව කුසේ කලල රූපයක් තියෙනවා. ඒක ජීව විද්‍යාත්මක දෙයක්. ඒ කියන්නේ තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකුත් අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතු වීම නිසා තිබෙන කලල රූපයක්. ඒක රූපයක් විතරයි. ඒක මේ පැලෝපිය නාලේ පාවිපාවි කියනකොට මේ විඥාණය ඇවිල්ලා මේ රූපයක තමයි දැසගන්නේ. දැන් විඥාණය දැසගත්ත මොහොතේම දැන් මෙතන කර්ම ශක්තිය සකස් වෙලා ජීවයක් උපතක් සකස් වෙලා භවයක් සකස් වෙලා විඥාන පත්‍යා නාම රූපං විඥාණය නිසා නාම රූප සකස් වුණා. ඒ කියන්නේ විඥාණය අර කල්ල රූපයට බැහැගත්ත මොහොතේ පටන් අපේ පපුව ගැහෙනවා වගේ දැන් මේ අර පුංචි කල්ල රූපය ගැහෙනවා. මොකද ජීවය දැසගත්තා. තේරෙනවද? ඒක තමයි නාම රූප ධර්මයන් කියන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා නාම රූප පත්‍යා සලායතන. නාම රූප නිසා සලායතන සකස් වෙනවා. එතකොට දැන් මේ කලල රූපය සති 7ක් 8ක් යනකොට බුදුරජාන් වහන්සේ කියනවා තම්බපු බිත්තරයක් ප්‍රමාණයට ලොකු වෙනවා කියලා. ලොකු වෙලා නෝනා මේ අතපය හිස වෙන් වෙලා මේ ආයතන හය පිහිටනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් එනම් ආයතන හය පිහිටුවේ කුමක් නිසාද? නාම රූප පත්‍යා සලායතන. නාම රූප නිසා සලායතන සකස් වුණා. දැන් ওই ප්‍රශ්නේ අහන්නේ මව කුසේ ඉන්න දරුවා මාස 3ක් වුණාට පස්සේ ගත්තා වුණාම විඥානයක් තියෙනවද නැද්ද කියන කාරණය. නමුත් නෝනා දැන් සලායතන සකස් වෙලා තියෙනවා.
සලායතන තපස් වුණාට පස්සේ මව් කුසේදිම පස්සේ කියන කාරණේ එයාට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අම්මා වෙහෙසටපත් වෙනකොට අම්මාගේ දරුගැබ තද වෙනකොට හිර වෙනකොට ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනකොට අම්මා අපත්‍ය ආහාරයක් ගත්තොත් අම්මා උණු වතුර ටිකක් බිව්වොත් අම්මා දැවිල් ආහාරයක් වැළඳුවොත් මේ සියලුම වේදනාවන් මේ දරුගැබට දැනෙනවා. පස්සේ සිද්ධ වෙනවා. ඒතකොට පස්සේ සිද්ධ වුණ තැනදී පස්සේ ඒ දරුවා තෘෂ්ණාවෙන් තෙත් කරද්දී වේදනාව සකස් වෙනවා. වේදනාව සකස් වෙද්දී සංස්කාර සකස් වෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. දරු ගැබට තුන් මාසයක් වුණත් ඒ දරු ගැබේ ඉන්න තුන් මාසයේ දරුවා නිරතුරුවම සකස් වෙන්නා වූ පස්සයන් නිත්‍යභාවය අරගෙන පංච උපාදානස්කන්ධය සකස් කරගන්නවා. එයා ඉපදුනාට පස්සේ නෙමෙයි පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ. මව් කුසේ ප්‍රතිසන්දිය ලැබලා ආයතන සකස් වෙච්ච මොහොතේ පටන් එයා පංච උපාදානස්කන්ධයක් සකස් කරගන්නවා. මව් කුස තද වෙද්දි, හිර වෙද්දි, අම්මා වෙහෙසටපත් වෙද්දි, අපත්‍ය ආහාරයක් ගනිද්දි, ඔය වගේ ඕනම දෙයකදී ඒ දරුවා පංච උපාදානස්කන්ධය සකස් කරගන්නවා බිඳීමට අදාළ. එතකොට අපි කියමු දැන් මේ දරුවාට මාස 3ක් වෙලා. දැන් මේ දරුවාට අකුසල් විපාකයක් තියෙනවා. අපි කියමු මේ දරුවා පෙර ජීවිතේදී සත්ව ඝාතනය කරපු කෙනෙක්. එහෙම නැත්නම් සත්ව හිංසාව කරපු කෙනෙක්. එහෙම නැත්නම් ගබ්සාවන් සිද්ධ කරපු කෙනෙක්. එහෙම නැත්නම් ওই තිරිසන් සතුන්, බල්ලන්, බැල්ලියන් වගේ සත්තුන් වඳභාවයට පත් කරපු කෙනෙක්. මේ අකුසල් යාගිය ජීවිතේ කළා. ඒ කළත් නොවනා එයා පින්කමකුත් කළා. දානයක් දුන්නා, මොනවා හෝ කරපු පින්කමක් තිබ්බා. මෙයා මැරෙන වෙලාවේ අකුසලේ නෙමෙයි සිහියට එන්නේ පිනයි. එන්නතර කරපු පින්කමයි සිහියට එන්නේ. පිනට අදාළව මව් කුසට බැස්සා. දැන් අකුසලේ උපාදානය වුණා නම් මව් කුසට බහිද නැහැ. එහෙනම් සතර අපායට යන්නේ. නමුත් අකුසලේ යටපත් කරමින් කළා වූ පින තමයි උපාදානය වුණේ තුතිත්‍යද ඊට අදාළව මව් කුසකට බැස්සා. නමුත් මව් කුසට බැස්සත් නොනා විපාකේ පස්සෙන් දැනිනවා. ඒතොර මව් කුසේදී අන්න අතීත විපාකයේ ගප්සා කිරීම නිසා නැත්නම් සත්ව හිංසා සත්ව ඝාතන නිසා කළා වූ විපාකේනකොට කුස තුලදීම ගප්සාව සිද්ධ වෙනවා. ඒ ගප්සාව සිද්ධ වෙනවා කියන්නේ නෝනා එතනදී කුසේදීත් අවසාන චිත්තය තුතිසින් සකස් වෙනවා යාද. ඒ දරුවා මව් කුසෙන් ගප්සා වෙනවා කියන්නේ මැරෙනවා කියන කාරණය. ඒතොරේ මැරෙන මොහොතේ දරුවාට අවසාන චුතිසිත සකස් වෙනවා. ඒ චුතිසිත හුඟාක් වෙලාවට සකස් වෙන්න තියෙන්නේ නෝනා අකුසල් චිත්තයක් අරමුණු කරගෙන. මවගේ පීඩණය නිසා, අර දරුගැබ ඇතුලේ තියෙන රශ්මිය නිසා, දරුගැබ ඇතුලේ තියෙන පීඩණය නිසා, මේවා තුළ තෙරපි තෙරපි ඉන්න දරුවා තුළ පීඩණයට අදාළ අකුසලයට අදාළ චිත්තයක් තමයි වැඩි වෙන්න තියෙන අවස්ථා වැඩි. එතකොට මේ චිත්තයට අදාළ ප්‍රතිසන්දිය දේශයත් එක්ක අයියා මැරෙන. එතකොට මේ දේශයත් එක්ක මැරෙද්දී එයා ඊම සතර පායකයි වැටෙන. ඒ නිසා දරුගැබේදී දරුවෙක් මැරෙනවා කියන කාරණේ දිනුණා වැඩිපුර බර තියෙන්නේ අකුසල් සිතක් එක්ක මියන්නේ. මොකද ඒ දරුවා මියන්නේ පීඩනයක් එක්කයි. ඒ සිත ප්‍රබල වෙනවා එයාට දැනෙනා වූ විදීමේ වේදනාව මත. දැන් සංස්කාර රැස් වෙන්නේ කුමක් නිසාද? මේ සංඥාපච්චය සංස්කාර. එතකොට සංඥා සකස් වෙන්නේ කුමක් නිසාද? වේදනාපච්චය සංඥා. එහෙනම් වේදනාව නිසායි සංඥා සකස් කරගන්නේ. එතකොට වේදනාවේ ස්වභාවය වැඩි වෙනකොට අඳුනාගැනීමේ ස්වභාවය වැඩි වෙනවා. ඊට අදාළව සංස්කාරයේ ගැඹුර වැඩි වෙනවා. දරුවෙක් මව් කුසේ ඉන්නේ නෝනා අකමැත්තෙන් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. අපි මේ බාහිර ඉඳන් දකිද්දී අපි හිතනවා දරුවෙක් මේ මව් කුස ඇතුළේ හිරවිලා මොනසා දුකක්ද සිද්ධ කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කී දේශනා කරන මේ උපාදාන පත්‍ය භව තුෂ්ණා පත්‍ය උපාදාන. එයා මේ දරුගැබ තුෂ්ණාවෙන් උපාදානය කරගෙන ඉන්නේ. දැන් අපිට තමයි පේන්නේ මේ දරුවා දරුගැබේ ඉඳගෙන මව් කුසේ ඉඳගෙන මේ හිරවිලා පීඩණයටපත් වෙලා ලේ සැරව මැදි වෙලා මේ බැලුම් බෝලයක් වගේ මේ කුටිය ඇතුළේ හිරවිලා ඉන්න එක දරුවට දුකක් කියලා. එයාට ඒක දුකක් කියලා දැනෙන්නේ නැහැ. එයා මේක මගේ ගේ, මගේ කාමරය, මගේ කුටිය, මගේ මාලිගාව කියලා උපාදානය කරගෙන ඉන්නේ. ඒ නිසා නෝන එයා කැමති නැහැ මේකෙන් එළියට එන්න නව මාසයක් ගියාට පස්සේ. නමුත් හේතුඵල ධර්මයන් අනුව නව මාසයක් යනකොට එයාගේ ඉන්ද්‍රියයන් හොඳින් වැඩිලා එයාට දඟලන්න පුළුවන් ශක්තිය එනවා. ඒක හේතුඵල ධර්මයක්. ඒතකොට මේ දඟලන්න පුළුවන් ශක්තිය එනකොට තමයි දරුවා බිහි වෙනවායි කියන මේ ලක්ෂණ පහළ වෙන්නේ. ඒතකොට මේ ලක්ෂණ පහළ වුණාට පස්සේ දරුවා මව් කුසෙන් එළියට එන්න කැමති නැහැ. එයා මව් කුස උපාදානය කරගෙන ඉන්නේ. නමුත් අම්මා මොකද උපාදානය කරගෙන ඉන්නේ? දරුවාගේ මුහුණ බලන්න ඕනේ කියන තෘෂ්ණාව උපාදානය කරගෙන ඉන්නේ. ඒතකොට දරුවෙක් ලැබෙනවා කියන කාරණේ, දරුවෙක් හම්බ වෙනවා කියන කාරණේ සටන. මොකද ඒ සටන? දරුවා මේක මගේ කුටිය, මේක මගේ නිවස කියලා දරුවා කුස, එහෙම නැත්නම් මව් කුස නැත්නම් ගර්භාෂය උපාදානය කරන් ඉන්නවා. අම්මාගේ තෘෂ්ණාව මොකද? දරුවා එළියට අරන් හුරතල් කරන්න මගේ කර. මෙන්න මේ තෘෂ්ණාවන් දෙකෙන් ශක්තිය බලවත් කාටද?
අම්මාගේ ශක්තිය බලවත්. එතකොට අම්මාගේ ශක්තිය බලවත් නිසා දරුවාගේ උපාදානයේ කඩනවා. අම්මා කෙනෙක් දරුවේ බිහි කරනකොට තටමනවා කියලා කියන්නේ මොකද්ද? දරුවාගේ උපාදානයේ කඩලා ගන්නවා. දරුවා එන්න කැමති නැහැ. දරුවා මව් කුස මගේ කරගෙන ජීවත් වෙද්දී මව් කුස අල්ලගෙන ජීවත් වෙද්දී අම්මා පුළුවන් තරම් පීඩනය යොදලා වෙර යොදලා තටමලා දරුවාගේ උපාදානයේ කඩලා එළියට ගන්නවා. දරුවාගේ උපාදානයේ කඩලා එළියට අරගෙන දරුවා බිහි වෙනකොට මර ලතෝනි දීගෙන කෑ ගහගෙන බෙරියන් දීගෙන ඉපදෙන්නේ ඇයි? එයාගේ විරෝධය අයියා පාන. එයා විරෝධේ පානවා මගේ තනින් මාව ගලවල ගත්ත කියලා. ඒ දරුවේ ඉපදෙන වෙලාවේ වේදනාවෙන් කෑමර ගහන්නේ මොකද? ඒ උපාදානයේ කැඩුවේ නිසා. මගේ තනින් මං උදුරලා ගත්තා. ඒක තමයි යා විරෝධයේ පාවින ලෝකෙට බිහි වෙද්දී ඒ දරුවා කෑ ගන්නකොට අම්මා සතුටුසිනා නගනවා. එයි අම්මාගේ උපාදානේ අම්මා ලබා ගන්නවා. එතනින් මේ මව් කුස උපාදානේ කරගෙන ඉන්න දරුවා නෝනා ඊළඟට මොකද කරන්නේ? අම්මා තුරුලට අරගෙන පියවරු වලට ලං කරලා කිරි දෙද්දී ඔන්න පියවරු උපාදානේ කර ගන්නවා. කෙනෙක් මව් කිරි බොද්දි දරුවා ඇදලා ගත්තොත් දරුවා යටගිරියේ කෑ ගන්නවා. මොකද දැන් එයාගේ උපාදානේ තියෙන්නේ මව් කිර කෙරේ. ඊට පස්සේ අම්මාගේ උණුසුම උපාදානය කරගන්නවා. තොටිල්ල උණුසුම උපාදානය කරගන්නවා. මේ විදිහට නෝනා මේ උපාදාන පත්‍ය තෘෂ්ණාව නිසා මේ පුංචි දරුවත් අනිත් කෙනා වැඩිහිටියා වගේම උපාදානය සකස් කර ගන්නවා. ඔය කාරණේ තමයි අපි ඔතනදී දකින්නේ. මව් කුසේ ඉන්න දරුවා මේක මගේ කරගෙන ආන්නේ. එනිසා යා යම් වෙලාවක මව් කුස තුල පීඩණයට පත් වුණොත් අම්මාගේ යම් හැසිරීම් රටා නිසා ඒ පීඩණයට පත් වෙන මොහොතක් පාසා ඒ දරුවා පීඩණයට පත් වෙන. ඒ කියන්නේ අකුසල් සිත් සකස් කරගන්න. ඒ අකුසල් සිත් සකස් වෙච්ච මොහොතේදී මැරුණොත් ඊට අදාළ ප්‍රතිසන්දි යන්න. එනිසා අපි දකින්න ඕනේ අපේ දරුවෙක් ගබ්සා වුණා නම් අපි දකින්න ඕනේ හේතුඵල ධර්මයක් නිසායි මේ ගබ්සාව සිද්ධ වුණේ. එක පැත්තකින් ඒ දරුවා සංසාරේ කළා වූ අකුසලයක්. මොනවාද අකුසල්? සත්ව හිංසාව, සත්ව ඝාතනය, දරුවන් ගබ්සා කිරීම, ඒ වගේම ওই තිරිසන් සතුන් වඳභාවයට පත් කිරීම ඔවැනි අකුසල් වලට හේතු වෙනවා. එතකොට තමන්ගේ මව් කුසට ආපු දරුවා ගබ්සා වෙන්නේ අම්මා තාත්තාගේ අකුසල් විපාකයක්. ඒකත් තේරුම් ගන්න ඕනේ. අම්මා තාත්තාත් මේවාට හවුල් වෙලා තියෙනවා. අපි කියමු දැන් තමන්ගේ දරුවෙක් ඉන්නවා, ගෑනු දරුවෙක්. ඒ ගෑනු දරුවාට අනවශ්‍ය පිළිසිඳ ගැනීමක් ඇති වෙලා මොනවා හෝ හේතුවක් නිසා. එතකොට අම්මා කියනවා දුවේ යන් දොස්තර මහත්තයා ළඟට අපි ගිහිල්ලා අපි මේක ගබ්සා කරගමු. එතකොට මේවා විපාකයට එනකොට අනාගතයේදී මේ අම්මා කුසේම මේ දරුවා ඉපදිලා ගබ්සාවට ලක් වෙලා දරුවා එතනින් අකුසලේ විඳිනවා. අම්මා දරුවා හිමි මේ අකුසලේ විඳිනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ එවැනි අකුසල් සත්ව හිංසාව, සත්ව ඝාතන, ගබ්සාවන් අද වර්තමාන සමාජයේ ගොඩාක් ගබ්සාවන් සිද්ධ වෙන නිසා අනාගතයේදී නෝනා සකස් වෙන දරුවපත් මව් කුසේදීම ගබ්සා වෙන්න තියෙන අවස්ථා ගොඩාක් වැඩි වෙනවා. තේනද? මොකද බරපතල ආකාරයෙන් එවැනි අකුසල් සිද්ධ වෙනකොට ඒවාට විපාක දෙන්න සුදුසු ලෝකයක් තමයි ඉදිරියේදී බිහි වෙන්නේ. ඒ නිසා දරු ගැබේ ඉන්න දරුවෙක් දරු ගැබේදී මැරුණා, මැරෙන මොහොතේ එයාට අවසාන තුසිතක් සකස් වෙනවා. ඒ තුසිතා දාලව එයා ඊළඟ ප්‍රතිසන්දියකට යනවා. කරු ස්වාමීන් වහන්ස, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නොදැනුවත්කම නිසා තමන්ගේ දරුවව ගබ්සා කරනවා. ඉතින් මෙම නොදැනුවත්කම නිසා කරපු ඒ අකුසල කර්මය පසුව අවබෝධ කරගත්තට පස්සේ, එහි බරපතලකම දැනෙන්නට ගත්තට පස්සේ, ඒ කරපු අකුසල කර්මය දුර්වල කරන්නට, ඒ අකුසල කර්මයේ ප්‍රබල බව අඩු කරන්නට අපිට ක්‍රමයක් තියෙනවද ස්වාමීන් වහන්ස? ඒ දුර්වල කරගන්න මන ඕන හේතුන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමා කළා වූ අකුසලය ශක්තිමත් කුසලයක් තුලින් යටපත් කළ ගන්න. වයෝවෘද්ධ නෝන මහත්තුරු දෙපලක් ඇවිල්ලා මට කිව්වා, ස්වාමීන් වහන්ස අපි තරුණ කාලයේ අපේ අතින් ගබ්සාවක් සිද්ධ වුණා. ඒ කාලේ අපි ධර්මය දන්නේ නැහැ. නමුත් දැන් ධර්මය දන්නවා. දැන් අපිට මේක හරි පීඩනයක්. මම එම පුතේ ඔබලාට මේක නිතරම මතක් වෙනවා. එයා කිව්වා, ඔව් ස්වාමීන් වහන්ස අපිට මේක නිතරම. මම කිව්වා, එහෙනම් පස්සේ බරපතලයි. තේන්නාද? මොකද මැරෙන වෙලාවේ මේක මතු කරලා දෙන්න පුළුවන්. එනිසා ඔබලා මොකද කරන්න ඕනේ? මේ කළා වූ අකුසලය ශක්තිමත් කුසලයක් තුලින් යටපත් කරන්න. ඔබ ළමාරෝහලට යන්න, ළමාරෝහලේ දැඩි සත්කාරයකගේ ජීවිතයක් මරණයක් අතර සටන් කරන දරුවෝ ඉන්නවා. නමුත් සමහර විට ඒගොල්ලන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් දෙන්න, ඒගොල්ලන්ට අවශ්‍ය අම්මලා තාත්තලාට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ එතෙන්ට ගිහිල්ලා එවැනි දරුවන් දෙතුන් දෙනෙක් තෝරාගන්න. ඒ මරණාසන්න භාවයෙන් ඒගොල්ල මුදවලා අවශ්‍ය වියදම් දරලා බෙහෙත් දීලා ඒගොල්ල සුවපත් කරන්න. ඔබ සුවපත් කරලා ඔබ චිත්තයක් ඇති කරගන්නේ, මගෙන් නැති වුණා වූ දරුවාට මං ජීවිතේ
දුන්නා කියලා. එතකොට ඒ අකුසලයේ ශක්තිමත් කුසලකින් යටපත් වෙලා. නමුත් ඔබේ ක්‍රියාව කරලා ආයිමත් අර දේ ගැන හිතන්න ගියොත් තේරුමක් චේතනාහම් වික්කවේ කම්මං වදාමි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ අර ශක්තිමත් කුසලයෙන් අකුසලයේ යට කරාට පස්සේ එතනින් මේ ප්‍රශ්නේ සිද ගන්න. ආයිමත් ඒ ගැන හිතන්න යන්න ඕනේ මං ජීවිතේ දුන්නායි කියලා තැන හිතන්න. දැන් අපි කියමු අපි බල්ලෙක්ව මැරුණ අපේ අතේ. කරන්න දෙයක් නැහැ මැරලා ඉවරයි. ඉතින් එහෙම වුණා නම් අපි දැක්ෂ වෙන්න ඕනේ මේ අකුසලයේ නිතරම අපිට මතක් වෙනවා නම් කොහේ හරි පාරේයි නිය ඔය කන්න බොන්න නැතුව වැටලා ඉන්න බල්ලෙක් ගෙදරට හරි එක්කන් ඇවිල්ලා ගේ ඇතුළට ගන්න නැතුව සතු ගේ ඇතුළට ගන්න හොඳ නැහැ. එළිය හරි කොහේ හරි කියලා මේ බල්ලාට කන්න බොන්න දීලා පෝෂණය කළ ලොකු මහත් වීරා තනියම ජීවත් වෙන්න පුළුවන් වෙලාවට යන්න හරි. ඇරලා මගේ අතින් නැති වුණා වූ ජීවිතයට මං ජීවිතයක් දුන්නායි කියලා අර අකුසලයේ ශක්තිමත් කුසලයක් තුලින් ඊටපත් කරා. දැන් එක නෝන කෙනෙක් ඇවිල්ලා හිටියා මං හරීම ආදරය කරන බල්ලෙක් ඉන්නවා. මේ බල්ලගේ තුවාලයක් ආවා. තුවාලයක් ඇවිල්ලා මේ තුවාලෙට පණුවාවා. පණුවාවට පස්සේ මම මේ තුවාලේ සුද්ධ කරලා බෙහෙත් දාද්දී අර පණුව ඔක්කොම ටික මැරුණා. දැන් මේ නෝනට ප්‍රශ්නයක් පණුව මැරුණ එක. දැන් නෝන අහනවා ස්වාමීන් වහන්සේ පණුව මැරුණ එකට දැන් මම මොකද කරන්නේ? මට මේ පණුව ටික මැරිච්ච එක ගැන නිතර මතක් වෙනවා කියලා. මං කව පොතේ ඔක මතක් වෙනවනම් ප්‍රශ්නයක්. හිත කියන්නේ මායාව කියලා බුදුරජාණන් වහන්සේ මැරෙන වෙලාවේ අපිට එවැනි අකුසලයක් ඉහළ මතු කරලා දෙන්න පුළුවන්. ඉතින් මං කිව්වයි ඔය අකුසලය ඊට වඩා අකුසලයක් කරලා නැති කරලා දාන්න. ඉතින් ඔක කරන්න චේතනාව සකස් කරන්නේ කොහේ හරි පණුව ඉන්න වලකට හරි ගිහිල්ලා ඒ පණුවන්ට කෑම ටිකක් දාලා අනේ මගේ අතින් නැති වුණා වූ පණුවන්ට මං තව පණුව පිළිඳ ජීවිතේ දුන්නා කියලා හරි හිතන්න. මේවා කළ යුතුද නොකළ යුතුද කියන ප්‍රශ්නේ නෙමෙයි. නමුත් දැන් අපේ ප්‍රශ්නේ අපි විසඳගන්න එපේ. තේරෙනවද? පණුවන්ට කෑම දාන්න කියලා කිව්වම මිනිස්සු මට සමාජයට hina වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ හිතේනේ. ඔබයි මේකෙන් ඉවර කරගන්න ඕනේ මේ ප්‍රශ්නේ. ඒ නිසා එවැනි පණුවන් ගැවසෙන කාණුවක් ළඟට හරි ගිහිල්ලා ඒගොල්ලන්ට කෑම ටිකක් දාලා මගේ අතින් අර සත්තුන්ට ගුණා වූ අකුසලයේ නැත්තම් පීඩාවට මං මේ සත්තුන්ට සරණක් වුණායි කියලා අර්ථයටපත් කළා. ඒක එකක්. ඒ කියන්නේ කළා වූ අකුසලය ශක්තිමත් කුසලයක් තුලින් යටපත් කළා. දෙවැනි එක නෝනා අපෙන් සිල්පදයක් බිඳිලා තියෙනවා නම් අපෙන් අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා නම් දැන් ඒක සිද්ධ වෙලා ඉවරයි. දැන් කරන්න දෙයක් නැහැ. ඒ නිසා සිද්ධ වුණා වූ අකුසලය සිද්ධ වුණා වූ සිල්පද බිඳීම විදර්ශනා නුවණින් දකින්න. දැන් මං සිල්පදයක් බිඳිලා තියෙනවා නම් ඒ සිල්පදයේ මතකෙට එන සෑම මොහොතක් පාසාම විඳිච්ච සිල්පදයේ මතකෙට එන සෑම මොහොතක් පාසාම අපි අනිත්‍යයි කියලා දකින්න. ඒ විඳිච්ච සිල්පදයේ නිසා සකස් වෙන්නා වූ සංස්කාරය අනිත්‍ය වූ සංස්කාරයක කියලා දකින්න. එතකොට මොකද්ද වෙන්නේ? විදුනා වූ සිල්පදයක් අපි විදර්ශනා නුවණින් දැක්කා. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ අඟුලිමාල තරුණයා මනුෂ්‍ය ඝාතන 999ක් කරලා තිබ්බේ. මුළු ශරීරෙම ලේයින් පෙඟිලා තිබෙල්ල. ඇඟිලි මාලේ ඇඟිලි 999ක් තිබ්බා. මේකා දරුණු සිල්පද බිඳීමකට ලක් වෙච්ච අඟුලිමාල තරුණයා බුදුරජාණන් වහන්සේ දෙන එක කමටහණින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. එයි අවබෝධ කළේ උනා වූ සෑම අකුසලයක්ම අනිත්‍ය සංඥාවෙන් විදර්ශනා නුවණින් අතීත පංච උපාදානස්කන්ධක් හැටියට දැක්කා. එනිසා එක පැත්තකින් කළා වූ අකුසලයේ ශක්තිමත් කුසලයක් කළා යටපත් කරගන්න, අනිත් පැත්තෙන් නිරේතුරුවම උනා වූ අකුසලයේ නැත්තම් සිල්පද බැඳීම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා යටපත් කරන්න, ඒ වැරද්ද සිහිපත් වෙන සෑම මොහොතකම ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. ගන්නයන් එපා. එතකොට ඒ හිත අනිත්‍යයි කියලා දකිමින් දකිමින් පුරුදු වෙනකොට ඒක අපේ මැකිල යනවා, අයිමත් මත වෙලා එන්නේ. එහෙම නැත්නම් කෙනෙක් කළා වූ අකුසලයක් නිතර මතක් වෙනවා නම් ඒක බරපතල වූ අනතුරක්, එයාට අවසාන චුති සිදුවේ. තවත් ඔබේම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට සූදානම් වෙනවා කර ස්වාමීන් වහන්ස. තිරිසන් සතුන් නිවෙස්වල ඇති දැඩි කිරීම පිළිබඳව ගැටලුවක් තිබෙනවායි කියන කාරණේ ගැන අපිට දැනගන්නට ලැබුණා. දහමට අනුව, බුදු දහමට අනුව ස්වාමීන් වහන්ස, එහෙම තිරිසන් සතුන් නිවෙස්වල ඇති දැඩි කිරීම නුසුදුසුද? මෙහෙමයි නෝනා, දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා හැටියට අපිට තිරිසන් සතුන්ගෙන් සම්පූර්ණයෙන්ම අපිව වෙන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපි දානි වළඳලා පාත්‍රයේ ඉතුරු ඉඳුල් බට්ටික සතෙකුට දෙන්න කියලා අපිට කියලා නැහැ. නමුත් ගිහි පින්වතුන්ලාට ඒක අදාළ නැහැ. ගිහි පින්තුන් දෙන්න අපිට කියලා නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට කියලා තින්නේ ඉඳුල් බට්ටික ගලාගෙන යන වතුරකට දාන්න. සතුන් නැති ගලාගෙන යන වතුරකට දාන්න. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ තියෙන තනකොළ නැති පොළවකට දාන සතෙකුට දාන්න කියලා අපිට කියලා නැහැ. මොකද අපි මේ ඉතුරු කෑම ටික සතෙකුට දැම්මොත් ඒ සතා හෙටත් වෙනවා. ඊට පස්සේ ස්ථානීයත් වෙනවා. ඊළඟ දවසේ ආ තවත් එක්කෙනෙක් එක්ක තමයි
එන්නේ. මෙවැනි සතුන් නිසා අතීතේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා කාමයේ වරදවා හැසිරීම සිද්ධ කරගත්තා. ඒ නිසා බුදුරජාන් වහන්සේ තිරිසන් සතුන්ගෙන් නොවන අපිව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. දැන් මම පිණ්ඩපාතේ වඩින්න ගිහිල්ලා පාර එනකොට මගේ පිටිපස්සේ බැල්ලියක් එනවා නම් බුදුරජාන් වහන්සේ කියන්නේ ඒ බැල්ලිය කාන්තාවක් හැටියට දකින්න කියලා. මොකද බැල්ලිය තුලවත් කාන්තාව තුලවත් නෙමේ රාගය තියෙන්නේ. ඒ රූපය ඇසුරෙන් මමයි කාමී සකස් කරගන්න. බැල්ලිය තුල රාගයක් නැහැ, කාන්තාව තුල රාගයක් නැහැ. ඒ රූපය ඇසුරෙන් මමයි රාගය සකස් කරගන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා පිටිපස්සෙන් බැලලියක් ආවත් කාන්තාවක් හැටියටම දකින්න. මොකද ඒ රූපය නිසා අපිට රාගය සකස් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒ තරම් තිරිසන් සතුන්ගෙන් අපිව ඈත් කරලා තියෙනවා නේද? දැන් අපි ඉන්න කුටියක පරේ ජෝඩුවක් හිටියොත් අපි කැපකරුට කියන්න ඕනේ මේක අයින් කරලා දෙන්න කියලා. අපේ කුටියක් ඇතුලේ මේ ගේ කුරුළු ජෝඩුවක් හිටියොත් අපි කැපකරුට කියන්න ඕනේ මේක අයින් කරලා දෙන්න කියලා. මොකද ඒ සතුන් නිරතුරුවම කාමයේ හැසිරෙන සතුන්. ඒ කාමයන් නිසා භික්ෂුන් වහන්සේලා තුළ කාමයන් නැති වෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ සම්පූර්ණයෙන්ම තිරිසන් සතුන්ගෙන් අපිව ඈත් කරනවා නෝනා. ඊළඟට ගිහි පින්වතුන්ලා තිරිසන් සතුන්ට කන්න දෙන්න එපා, ඇති කරන්න එපා කියලා මං කියන්නේ. ඒක අපිට කියන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා බලු කපුටන්ට දෙන්නා වූ දානය ආනිසංසයි කියලා. බලු කපුටන්ට දෙන්නා වූ දානය ආනිසංසයි කියද්දී අපි ගිහි පින්වතුන්ලාට කියන්න යන්නේ නැහැ ඔබලා සතුන්ට කන්න දෙන්න එපා කියලා. ඒ නිසා සතුන් ගෙදෙට්ට ගන්න එපා. ඔබේ ඔඩොක්කුවේ හුරතල් කරන හුරතලා බවට පත් කරගන්න එපා. ගෙදර හුරතලා බවට පත් කරගන්න එපා. ඔබේ කාර් එකේ ඉන්දෝගන යන දරුවා බවට පත් කරගන්න එපා. එහෙම කළොත් මොකද වෙන්නේ? දැන් ගෙවල් වල බල්ලෝ ඉන්නවා, පූසෝ ඉන්නවා, ඔය මාළු ටැංකි තියෙනවා. මේ බල්ලන් පූසන් නිරේතුරුවම ගේ ඇතුලේ සැටියේ තියාගෙන, ඔඩොක්කුවේ තියාගෙන, ඇඳේ තියාගෙන මේ හුරතල් කරන මොහොතක් පාසා නෝනා, ඒ අය ස්වාමියාව තමයි උපාදානෙ කරගන්නේ. එයාට කන්න දෙන්නේ කවුද, බොන්න දෙන්නේ කවුද, එයාව හුරතල් කරන්නේ කවුද? ඒ පුද්ගලයාව තමයි ඒ බල්ලා උපාදානය කරගන්නේ. එතකොට මේ උපාදානය නිසා බල්ලා මැරෙන වෙලාවේ උපාදාන පත්‍යා භව තුෂ්ණා පත්‍යා උපාදාන කියන ධර්මතාවය යටතේ ස්වාමියාව තමයි උපාදානය කරගන්නේ. නැත්නම් ඉන්න ගෙදර තමයි උපාදානය කරගන්නේ. කරගෙන ඒ නිවසේම භූත බල්ලෙක් වෙලා භූත පූසෙක් වෙලා දැන් ගෙදර ඉන්න ස්වාමියා දන්නේ නැහැ තමන්ගේ ගෙදර ඉන්න බල්ලා භූත බල්ලෙක් වෙලා උප්පත්ති ලැබුවා කියලා. දැන් මේ භූත බල්ලා ගෙදර ඉන්නවා, භූත පූසා ගෙදර ඉන්නවා, මේගොල්ලෝ කෑම මේසේ තියෙන කෑම ටික ඉව කරනවා, ලේව කන්නේ. අපේ ඔඩොක්කුවේ ඉන්නවා, අපේ ඇඳේ ඉන්නවා, අපේ සැටියේ ඉන්නවා, අපේ ගේ ඇතුලේ ඉන්නවා, අපි දන්නේ නැහැ. මේකේ භයානකම තැන කියන්නේ මේකයි. දැන් මෙහෙම ඉද්දි බල්ලාට ආදරය කරපු නෝනා ඉන්නවනේ, හරි මහත්තයා හරි, එයත් කවදා හරි මැරෙනවා. මැරෙන්නේ ආ ධර්මයේ තුල ඉඳලා නෙමෙයි, සීලයක් ආරක්ෂා කළෙත් නැහැ. එයා මැරෙන වෙලාවට අර භූත බල්ලා එයා ඉදිරියේ පෙනී සිටිනවා. මොකද මරණ වෙලාවේ අපි සීලෙන් පරිපූර්ණ නැත්නම් අපි අපේ මනස දුර්වල වෙනවා. දුර්වල වෙද්දී අපි අර අමනුෂ්‍යෝ අමනුෂ්‍ය රූප අපිට ඝන කරලා පෙන්වෙනවා. එතෙන්දී අර බල්ලාව දැක්කේ තමයි අනේ මගේ බ්ලැකි, අනේ මගේ බූලා කියලා උපාදානය කරගෙන අපිත් එතෙන්ද වැටෙනවා. උපාදාන පත්‍ය අබව. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තිරිසන් සත්තු කිට්ටුවට ගන්න එපා. මම දැන් ඒක ඉහළ පෙළේ ගෙදරක ධර්මදේශනාවකට ගිහාම ඒ ධර්මදේශනාව ඉවරුණාට පස්සේ ඒ ගෙදර නෝනා මගේ ළඟින් ඇවිල්ලා මෙහෙම වාඩි වෙලා මට කිව්ව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේකින් පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න ඕනේ. මං හිතුවා ධර්මයේ සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. ඒ ගෙදර ඉන්නා නෝනා ලස්සන තරුණ ඇල්ෂේෂන් බල්ලෙක්. එයා බොහොම සැපට හැදිච්ච බල්ලෙක්. මේ නෝනා මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ මගේ බල්ලා ඊළඟ ජීවිතේ මගේ පුතෙක් කරගන්නේ කොහොමද කියලා. එතකොට බලන්න මෙච්චර ධර්මයේ දන්න නෝනා මෙච්චර බණ අහන නෝනා අර බල්ලම අච්චර උපාදානය කරගෙන ඉන්නවා නම් බණ දන්නේ නැති බල්ලා නෝනාව කොච්චර උපාදානය කරගෙන නැද්ද? නෝනා බල්ලම අච්චර උපාදානය කරගෙන ඉන්නවා නම් බණ නොදන්නා බල්ලා කොච්චර නෝනාව උපාදානය කරගෙන නැද්ද? මං ඒ නෝනාට කිව්වා නෝනා මේ බල්ලා කවදාකවත් ඔබේ ධර්මයේ කරගන්න බැහැ. එයා තිරිසන් ලෝකේ ඉන්නේ. එයා ධර්මයක් හඳුනන්නේ නැහැ. ඒ බල්ලා ඔබේ දරුවා කරගන්න බැහැ. නමුත් ඔබ ඔය චේතනාව ඔබ ඔය බලාපොරොත්තු අත්හැරියේ නැත්නම් ඔබ ඊළඟ ජීවිතේ බැල්ලියකගේ පුතේ බලුපැටියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ඒක තමයි බුදුදහම. ඒ කියන්නේ ඒසා නොනම මේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුළ අපිව එවැනි භයානක උපත් කෙරේ කොටු කරනවා. දැන් බලන්න ගෙදරක දැන් මාළු ටැංකියක් නැති ගෙදරක් නෑ. හැම ගෙදරම මාළු ටැංකියක් තියෙනවා. ඒ සමහර ඒවා ලක්ෂ ගණන් වටින මාළු මාළුවා එක මාළුවෙක් ලක්ෂ ගණනක් වෙනවා. එතකොට දැන් මේ මාළු ටැංකිය තියාගෙන ලක්ෂ ගණනක් වියදම් කරලා ගෙනල්ලා දැන් පුටුවක් තියාගෙන ගෙදර ඉන්න වයෝ වෘද්ධ අම්මලා තාත්තලා මොකද කරන්නේ? අරක දිහා බලාගෙන මාළුන්ගේ හැසිරීම බල බල
විවේකයේදී ඒක තමයි බලන්නේ. අපේ දොස්තර මහත්තුරුත් මොකද කියන්නේ මේ අධික රුධිර පීඩනයට නැත්තම් මානසික ආතතියට මේක බලබලා ඉන්න කියලා තමයි දොස්තර මහත්තුරුන් දන්න බවට කියන්නේ. දැන් මෙහෙම බලබලා ඉද්දී මේ මාත්‍යා මේ මාළුන්ව උපාදානය කරගෙන මාළුන්ගේ ඉරියව් උපාදානය කරගෙන මාළුන්ගේ කාමයේ හැසිරීම උපාදානය කරගෙන එකපාරටම මැරෙනවා. මැරෙන වෙලාවේ මාළු උපාදානයට අදාළව ගිහිල්ලා ඒ ටැංකියෙම බහිනවා. දැන් මට මතකයි මාව හම්බ වෙන එක කුටියකට ආපු මහත්තෙක් එයාගේ අම්මලා තාත්තලා එක්කගෙන ආවේ. නමුත් මේ මහත්තයාට අවශ්‍යයි කතරගමට යන්න අවශ්‍යට. නමුත් තාත්තා කැමති නැහැ කතරගමට යන්න. මම ඇයි ඉතින් මෙතෙන්ට ආපු එක කතරගමට ගිහිල්ලා කිරිවෙහෙර වන්දනා කරලා යන්නේ කියලා. එතකොට ඒ තාත්තා කියනවා බෑ බෑ මාළු ටික බඩගින්නේ මට අනිවාර්යෙන්ම මාළුන්ට කන්න දෙන්න. එතකොට බලන්න කොච්චර මාළු ටැංකි උපාදානෙ කරගෙන. එතකොට මේ මහත්තයා හදිස්සියේ පපු අමාරුවක් හැදිලා මහපාරේදී වාහනේදී මැරුණොත් උපාදානෙ වෙන්නේ gedere ඉන්න මාළු. මාළු උපාදානෙ වෙද්දි මොකද වෙන්නේ? සීලේනුත් පරිපූර්ණ නැත්නම් සද්ධාවෙනු දුර්වල නම් මාළු ටැංකියේම මාළු පිටරේක මාළු පැටියෙක් වෙලා ඉපදෙන. ඔන්න දැන් මහත්තයාගේ හත් දවසේ දානෙ. හත් දවසේ දානෙ ස්වාමින් වහන්සේ කෙනෙක් වඩම්මලා බණ කියලා පින් දෙනවා. පහුගදාට ස්වාමින් වහන්සේලාට දන් දීලා පින් දෙනවා. මහත්තයා කොහෙද? මාළු ටැංකියේ. මහත්තයා මාළු ටැංකියේ. ඉතින් ඔය වගේ නෝනා මේ තෘෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ කියන ධර්මතාවය බලවත් වූ අනතුරු වලට අපි වරෙන් යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ තිරිසන් සත්‍ය සංඥාවට යන්න. නමුත් ගිහිපින් අතුල්ලා තිරිසන් සතුන් නැති කරන්න, කන්න දෙන්න, බොන්න දෙන්න, අසනීපුණොත් බෙහෙත් දෙන්න. නමුත් ඔඩොක්කුවේ සුරතලා බවට එහෙම නැත්නම් ගෙදර සුරතලා බවට ඇඳේ සුරතලා බවට පත් කරගන්න එපා. එයා කුඩ එළිය කූඩුවක් හදලා කන්න දිලා ඒක කරන්න. මොකද බලු කපුටන්ට දෙන දානේ මහ ආනිසංස තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ගරු ස්වාමීන් වහන්ස, අපි අතින් සිද්ධ වෙන අකුසල් කර්මවල තිබෙනා වූ ශක්තිය, අපිටම හානි කරන්නා වූ ශක්තිය දුර්වල කරගන්නේ කොහොමද කියන කාරණේ මේ අවස්ථාවේදී ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නට කැමති ප්‍රශ්නයක් හැටියට. මෙහෙමයි නෝනේ, ඒක පැහැදිලි වෙන්න ඕනේ. එකක් තමා සකස් කරගන්නා වූ චේතනාව මත. දැන් කෙනෙක්ව මරනවා. මරන්නේ එක පාට කිව්වේ වචනයක් කියනවා, වචනේට එක පාට කේන්ති යනවා, කේන්ති යද්දි කිසිම සැලසුම් තොරව අතේ තියෙන දෙන්දා ගහලා යාම මරලා දාන. එතකොට මෙයා සැලසුම් කලේ කිසිම දෙයක් නැහැ, ක්ෂණික කේන්ති මරලා දැම්මා. එතකොට ඒකේ අකුසලයේ ප්‍රාණඝාත අකුසලයේ තියෙනවා. නමුත් හුඟා අර කියන තරම් බලවත් නොවෙන්න පුළුවන්. නමුත් කෙනෙක් ඉන්නවා, එයා මාස ගානක් අවුරුදු ගානක් සැලසුම් කළා මේක කොහොමද වෙන්නේ, මේක කොහොමද කරන්නේ, මේවා සැලසුම් කළ කෙනෙක්ව මරනවා. තේරෙනවද? එතකොට ඒ මරණේ ඊටත් වඩා විපාකයන් වැඩි. එතකොට තව කෙනෙක් ඉන්නවා, එයා සැලසුම් කරලා මරණ කෙනාව ක්‍රූර විදිහට මරනවා. සමහරු මරලා අපිට පේනවා බෙල්ලක් කපලා, අතපයත් කපලා, කෑලි කෑලි වලට කපලා, තැන් තැන් වල විසි කරලා දාලා යන. එතකොට එයාගේ වෛරය. එතකොට ඒ වේමන් නොනා සකස් කරගන්නා වූ චේතනාවේ බලවත්භාවයට අදාළව අකුසලී විපාකයන් වැඩි. ඒ වගේම මැරුම් කන කෙනා, දුස්සීල කෙනෙක් නම්, මිත්‍යා දෘෂ්ටික කෙනෙක් නම්, ධර්මයේ තුල සද්ධාව නැති කෙනෙක් නම්, එතනදී අකුසලේ ශක්තිය අඩු වෙන්න පුළුවන්. තේන මොකද එයා ගුණයකින් පිරිච්ච කෙනෙක් නෙමෙයි. නමුත් මේ මරණ කෙනා, මැරුම් කන කෙනා සීලයෙන් පරිපූර්ණ කෙනෙක් නම්, සමාධියෙන් පරිපූර්ණ කෙනෙක් නම්, ප්‍රඥාවකින් පරිපූර්ණ කෙනෙක් නම්, ඒ අකුසලේ නම් නෝනා කවදාකවත් ගෙවල ඉවර කරන්න පුළුවන් කම නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන රහතන් වහන්සේ මැරීම ආනන්තරිය පාප කර්ම. එතකොට ඒක වෙන්නේ ඇයි? ගුණයන්ගේ ඥානයන්ගේ වැඩිභාවය නිසා ඊට අදාළ අකුසලේ වැඩි. ඉතින් එහෙම තමයි නෝන සිද්ධ වෙන්නේ. නමුත් දක්ෂතාවක් සිද්ධ වෙද්දී නෝනා ඊට අපි යොදන්නා වූ සැලසුම් උපක්‍රම මත ඒවා ඇතින අකුසල ස්වභාවය වැඩි වෙන්න පුළුවන්. දැන් අපි මව් කුසේ ඉන්නවා. අපි දන්නේ නැතුව බෙහෙතක් බොනවා. නමුත් කිසිම දැනගෙනවා නෙමෙයි, දරුවා නැති කරන්න දැනගත්තේ නැහැ. නමුත් බෙහෙත නිසා දොස්තර මහත්තයා ළඟට ගියාම ඔබ අහවල් බෙහෙත බීලා තිනවා මේ ගප්සාව සිද්ධ උනේ එකයි කියලා. එතෙන්දි ප්‍රශ්නයක් අත් වෙන්නේ නැහැ. මොකද යාතුන චේතනාවක් සකස් උනේ. එහෙම නැතුව කෙනෙක් ගප්සාවක් කරනවා. නමුත් ඒ ගප්සාවක් කරද්දී එයා ඊට භාවිතා කරන දේවල් උපක්‍රම යොදමින් තමයි සිද්ධ කරන්නේ. අද බෙහෙතක් බොනවා, හෙට මේ බඩ පොඩි කරනවා, හෙට අනිද්දා තව බෙහෙතක් බොනවා. මේ වගේ චේතනාව සකස් වීම බලවත් වෙන්න නෝනා අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාගේ අකුසලේ වැඩි. එතකොට මේ මව් කුසේ ඉන්න දරුවා මෙවැනි පීඩන යොදන්න එයා තුනත් සකස් වෙන්නා වූ දුක් වේදනා ගැටීම් වැඩි. ඒ ගැටීම් වැඩි වෙනකොට එයා තුල සකස් වෙන්නා වූ අකුසල් චේතනා වැඩි. ඒ අකුසල් චේතනාවට අදාළව තමයි ඊළඟට ප්‍රතිසන්දි යන්නේ. ගරු ස්වාමීන් වහන්ස, සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක පිළිබඳව, ඒ කියන්නේ සිත පමණක්
කය නැති සත්වයින් පිළිබඳව ධර්මයේ සඳහන් වනවද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, මේ ලෝක ධාතුවේ යම් සත්වයක් ඉන්නවා නම්, දැන් බුදුරජාණන් වහන්සේ බවාත්‍රය කියලා කියනවා. බවාත්‍රය කියන්නේ මේ භවයන් තුනක් තියෙනවා. මොකද්ද? කාම භව, රූපී භව, අරූපී භව. කාම භවය කියන්නේ නෝනා මේ තුසිතේ යාමේ නිම්මාන රතියේ පරිනිම්මිත වසවත්තියේ තාවතිංසේ චාතුර්මාරාජිකේ සහ මනුෂ්‍ය ලෝකේ සතර අපායත් මේකට අයිති. මොකද ඒගොල්ලෝ කාමයෙන් තුල ජීවත් වෙන සත්තු. එතකොට මෙන්න මේ සියල්ල කාම ලෝක. ඊළඟට රූපාවචර ලෝක කියන්නේ නෝනා මේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය උපාදානය කරගෙන ඒ ධාන උපාදානය නිසා රූපය ප්‍රකට කරගෙන ඇති කරගන්නා වූ රූපාවචර බ්‍රහ්මතල. ඒකට රූපාවචර බ්‍රහ්මතල කියලා කියන්නේ. දැන් ඔබතුමිය ඔබ කියන්නේ ආනාපාන සතිය වඩනවා කියලා. ආනාපාන සතිය වඩලා ඔබතුමිය මැරෙන වෙලාවේ ඒ ආනාපාන සතියේ හුරුව නිසා එක පාට හිත සමාධියට ගන්නවා. තේන්නාද? පළවෙනි ධානයට ගන්නවා. ඔබ පළවෙනි ධානයට ගනිද්දිම ඒ පළවෙනි ධානයට අදාළව තමයි ඔබේ චුතිසිත සකස් වෙන්නේ. එතකොට මේ පළවෙනි ධානයට අදාළ රූපාවචර බ්‍රහ්මතලයේ ඔබ උප්පත්තිය නමුත් සතර අපායෙ මිදිලා නැහැ. ආයිමත් ඔබ කවදා හරි සතර අපායට වැටෙනවා. එතකොට දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ උපාදානය කරගත් අය ඊට අදාළ රූපාවචර බ්‍රහ්මතලවල ඉපදෙනවා. ඒත රූපාවචර බ්‍රහ්මතල කියන්නේ මොකද්ද? එයාට රූපය ප්‍රකටයි. එනද? එයා සමාධිය තුල ධානාගතව ඉද්දී මේ රූපය තුල ඉඳමින් තමයි මේ ධාන සැපේ විඳින්නේ. එයාට රූපය ප්‍රකටයි. එනද? රූපය ප්‍රකට වූ තැනට තමයි රූපාවචර බ්‍රහ්මතල කියලා කියන්නේ. ඊනිහා හතරවෙනි ධානයෙන් එහාට පස්සේ මේ ආකාසායන් ඡායතනේ නේව සංඥා ඥා සංඥා වගේ අරූපයට අදාළ ධාන තියෙනවා. ඒ අරූපයට අදාළ ධාන කියන්නේ නෝනා ඒ අරූපයට අදාළ ධානවල ඉන්නකොට යාට රූපය ප්‍රකට නැහැ. දැන් හතරවෙනි ධාන තලයට ගිහිල්ලා ඊළඟට යන්න තියෙන අරූපේ ධාන තලය තමයි ආකාසායන් ඡායතනේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එයා හිත හතරවෙනි ධානයට ගත්තට පස්සේ එයා ආකාශය 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 කියලා මේ ආකාශය අරමුණු කරනවා. ආකාශය මෙනෙහි කරනවා. ආකාශය අරමුණු කරගෙන අරමුණු කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට මේ හිත එයා කයෙන් එළියට ගන්නවා කියලා. හිත කයෙන් එළියට ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා කඩු පොකුවෙන් කඩුව ඇදලා ගන්නවා වගේ. බට ගහකින් බට දැල්ල ඇදලා ගන්නවා වගේ. ඒ වගේ යා මේ කයෙන් මේ රූපයෙන් හිත එළියට අරගෙන එයා ආකාශය තුල එරමිනිය ගොතාගෙන ආකාසායන් ඡායතනේ සමාධි සැපේ විඳිනවා. දැන් එයාට මෙතන කය ප්‍රකට නැහැ. එයාට දැන් මෙතන කයක් ගැන මුකුත් තේරුමක්වත් නැහැ, දන්නේවත් නැහැ. දැන් එයා ආකාශය තුල එරමිනිය ගොතාගෙන ආකාසාංචානයේ තියෙන ඒ සමාධියේ සැපේ වේදනාව විඳින්මින් ඉන්නවා මිසක් දැන් එයාට අතන රූපය ප්‍රකට නැහැ. ඒකට තමයි අරූපය කියලා කියන්නේ. ඒතකොට මේ අරූපය තුල ඉන්න බ්‍රහ්මයින්ට රූපය ප්‍රකට නැහැ. නමුත් ඒගොල්ලෝ දුක තුලයි ඉන්නේ. ඒගොල්ලෝ රූපයෙන් මිදිලා නැහැ. සමිනහන්සේ කියන්නේ හැම සතෙකුටම කයක් තියෙනවා. ඔය චිත ඇති කය නැති කියන කාරණය කවදාකවත් ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ. ඕනෑම රූපාවචර අරූපාවචර එහෙම නැත්නම් කාම ලෝකවල ජීවත් වෙන සත්වයෙකුට අනිවාර්යයෙන්ම ආයතන හය තියෙනවා. ආයතන හයෙන් තොරව සත්වෙක් මේ ලෝකේ නැහැ. ආයතන හය තියෙනවා නම් අනිවාර්යයෙන්ම ආයතන හය බාහිර රූපයන් එක්ක පස්සේ වෙලා පංච උපාදානස්කන්ධෙ එහෙම නැතු කයක් නැති සිත විතරක් තියෙන සත්වෙක් මේ ලෝක ධාතුවේ ඉන්න බෑ බුදුදහමට අනුව. මොකද සිත කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ සකස් වෙන්නේ කුමක් ඇසුරෙන්ද? රූපය ඇසුරෙන්. අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්. එහෙනම් අධ්‍යාත්මික රූපයකින් තොරව සත්වෙක් මේ ලෝකේ ඉන්න බෑ. මොකද විඥාණයට බැස ගන්න බෑ රූපයක් නැතුව. ඒ නිසා කොතනකවත් නොනා සිත ඇති කය නැති සත්වෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඔය ඔතන ඔය අදහස් කරන්නේ මොකද? ඔය අරූපී බ්‍රහ්මතල වල දුක තුල යා ඉන්නවා. අරූපයේ තුල ධානය තුල ඉන්නවා. නමුත් එයාට රූපේ ප්‍රකට නැහැ. රූපේ ප්‍රකට නැති වුණාට එයාට රූපෙන් යා මිදිලා නැහැ. ඒ නිසා කවදාක්වත් රූපයකින් තොරව සිතක් කියන කාරණේ මේ ධර්මානුකූලව ගලපන්න බැහැ නෝනා. මොකද සිත කියන්නේ පංච උපාදානස්කන්ධයක්. පංච උපාදානස්කන්ධයේ සකස් වීමේ මුල් හේතු සාධක තමයි රූප උපාදානස්කන්ධේ. නා අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් අපි දකිනවා ස්වාමීන් වහන්සේ රටක නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවලදී විවිධ පුද්ගලයන්ට දඬුවම් දීම් සිද්ධ වෙනවා. සමහර විට මරණීය දඬනය නියම වෙන අවස්ථා තියෙනවා. එහෙම දඬනයන් පැනවූ අවස්ථා ඉතිහාසෙත් තිබිලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ ආකාරයට නීතියට අනුව කෙනෙකුට දඬුවම් කිරීම කොහොමද ධර්මානුකූලව කෙනෙක්ගේ ජීවිතයට බලපෑම් කරන්නේ?
ඕක අපි ගලපගන්න ඕනේ මෙහෙමයි නෝනා. දැන් රටේ ජනතාව රජ කෙනෙක් නැත්නම් නායකයෙක් නැත්නම් ජනාධිපති කෙනෙක් පත් කරගන්නවා. එතකොට ඒ ජනාධිපතිකණා පත් කරගන්නේයි රටේ තියෙන ව්‍යවස්ථාවට අදාළව රටේ නීතිය සාමය කියන කාරණේ රකින්න. එතකොට අනිවාර්යයෙන්ම ජනාධිපති කෙනෙක් කියන කෙනා රටේ නායකයා රජ කියන කෙනා බැඳිලා ඉන්නවා පොදු ජනතාවේ නිදහස උදෙසා නීතිය සහ සාමය රකින්න. එතකොට මේ නීතිය සහ සාමය රකින්න පොලිසියක් ඉන්නවා හමුදාවක් ඉන්නවා ඒ සියල්ලම ඉන්නවා. තේරෙනවද? එතකොට බලන්න දැන් බැඳිලා ඉන්නේ මේ නීතිය රකින්න. තේරෙනවද? ජනතාව ඡන්දයක් දීලා පත් කළ යුතුකමක් එයා. එතකොට ජනාධිපතිතුමා රටේ නායකයා උසාවිය තීන්දුවක් දෙනවා මේ කෙනා මැරුණා මේ කෙනා අනිවාර්යයෙන්ම මරණීය දඬුවම් දෙන්න යොමු කරන්න කියලා. එතකොට රටේ නායකයා එයාව යොමු කරන්න කියලා තීන්දුවක් දෙනවා. එතකොට මේ යොමු කරන මොහොතේම ප්‍රාණඝාතකය අදාළ අකුසලිය එයාට සිද්ධ වෙනවා. එතකොට මේ මිනිස්සයා එල්ලුම් ගහේ එල්ලන අලුගෝසු මහත්තයාටත් ප්‍රාණඝාතක අකුසලිය ආකාරයෙන්ම සිද්ධ වෙනවා. එහෙනම් නෝනා නිරයේ ඉන්න යම රජුරවන්ටත් යම පල්ලන්ටත් ඊට අදාළ අකුසල විපාක මේ විදිහටම ගලපන්න ඕනේ. මෙතන නායකයෝ ඉන්නවා, මෙතන ඒවා ක්‍රියාත්මක කරන්න හමුදා පොලිසිය ඉන්නවා. මේ දඬුවම් දෙනකොට ඒගොල්ලන්ට ඒවා එනවා. ඒක අතනත් ඒකමයි වෙන්නේ. දෙතනම ඒකයි වෙන්නේ. ලෝක ධර්මයන් තුලින් මේගොල්ලන්ට බලේ පවර්ලා තියෙනවා නීත්‍ය සාමය රකින්න කියලා මේක රකින්න. ඒක ඉහිලා ඒගොල්ලෝ අකුසල් කරගන්න. අරක ලෝක ධර්මයේ තියෙන අරගොල්ලන් බලේ පවර්ලා තියෙනවා නිරේ මේක විදිහින් ඒගොල්ලෝ චෙක් කරගන්න. ඕක තමයි වෙන්නේ. එච්චරයි. ඉතින් ඔය දෙකෙන්ම නිදෙන්න නම් අපි මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එච්චරයි වෙන දෙයක් නෙමෙයි. ස්වාමින් වහන්සේ මස් මාංශ අනුභවය නිසා පුද්ගලයෙක්ගේ සිල් බිඳෙනවද? මෙහෙමයි, මස් මාංශ පාවිච්චිය කිරීම කියන කාරණේ නම් සිල්පද බිඳීමක් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. නමුත් තමන් සත්ව හිංසාව කරලා සත්ව ඝාතනය කරලා එහෙම නැත්නම් තමන් මරන්න කියලා අණ කරලා ඒ ආකාරයෙන් ගන්නා වූ මස් මාංශ අනුභවය නම් පාපකාරී. තේරෙනවා? දේවා සිල්පද බිඳෙනවා. එින් නැතුව කඩෙන් මාළු 500ක් ගෙනල්ලා කෑවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ එතන අකුසලයක් උතනකවත් අපිට දේශනා කළා නැහැ. එතකොට මත්පැන් පානය කියන කාරණේ නිරේතුරුවම අපිට සියලුම සිල්පද බිඳෙන තැනට අපිව පත් කරනවා. ඒ නිසා නෝනා කෙනෙක් මත් වතුර දිගින් දිගටම පානය කරලා සිහිය විකල් කරගෙන ජීවත් වුණොත් එයා ඒ සිහිය විකල්වත් භාවයේ නිසාම නිරේතුරුවම අකුසල් කරගන්න දිශාවටයි ගමන් කරන්නේ. ඉතින් අකුසල් සිදු කරගන්න දිශාවට ගමන් කරද්දී ඊට අදාළව මැරෙන මොහොතේ චුති සිත්තේ සකස් වුණොත් අර මත්පන් කෙරේ ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසා අපි මැරිලා ගිහිල්ලා ඔය වයින් ස්ටෝස් ආශ්‍රිතව බොනතැන් ආශ්‍රිතව උප්පත්ති සකස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මැරෙන මොහොතේ ධර්මයක් තුල හිත නොපීදී නිසා ද්වේෂය සකස් කර ගැනීම නිසා අපි සතර අපායන්ගේ නිරය තිරිසන් ලෝකෙවැනි බලවත් තැන් වලට වැටෙන්න පුළුවන්. ඒ නිසා නෝනා මත්පැන් පානය කියන කාරණේ නම් ඒ වගේම අතන සත්තු ඝාතනය කළා හිංසා කළා කියන කාරණේ වලින් නම් ලැබෙන ප්‍රතිසන්දිය බලවත් වූ අනතුරක් බවටයි පත් වෙන්නේ. නමුත් එක මහත්මෙක් හිටියා. ඒ මහත්මයා තරුණ කාලයේ ඉඳන්ම මත්පැන්ට යොමු වුණා. අපි කියමු එයාට ලක්ෂ 50ක් සල්ලි තිබ්බා කියලා ලක්ෂ 50ම බිව්වා. නමුත් එයා ඉඩකඩම් දීපල කෙරේ කිසිම තෘෂ්ණාවක් තිබ්බේ නැහැ. එයා කවදාකවත් තනියම බිව්වේ නැහැ. කට්ටියට හවුල් කරගෙන එයා පරිත්‍යාග කරමින් තමයි අනුන්ටත් දීලා තමයි බිව්වේ. නමුත් බීම නිසා මෙයා දරුවන්ට දෙමාපියන්ට අම්මා තාත්තාට ආදරය කළේ නැහැ. ආදරය කළේ නැහැ, තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව ඒවා කෙරේ තිබ්බේ, තෘෂ්ණාව තිබ්බේ නැතෙන්ට. නමුත් කොහොම හරි යා මැරෙන වෙලාවේ නෝනා දක්ෂ වුණා නැවත මෞකසක ප්‍රතිසන්දියකට එන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන උපාදාන පත්‍යා භවෝ. උපාදානේ පත්‍යා භවෝ කියන තැනදී සකස් වෙන උපාදානයට අදාළ ප්‍රතිසන්දිය යනවා. එයාට උනේ වාසිය මොකද්ද? එයා කොයි දෙයක් කෙරේ තෘෂ්ණාවක් ඇති කරගත්තේ නැහැ. එයාට ඕන නම් එයා අඳින ඇඳුම කවුරු හරි ඉල්ලනවා නම් ඒ ඇඳුම දීලා දාන්න. තේන්නා? ඒ වගේ කිසිම තෘෂ්ණාවක් තිබ්බේ නැහැ. නමුත් මොකද්ද අකුසල් විපාකයක් නිසා එයා බොන්න පුරුදු වුණා. නමුත් මැරෙන වෙලාවේ තෘෂ්ණාවේ අඩුභාවයන් නිසා ගේ දොර ඉඩකඩම් දුවා දරුවන් කෙරේ තෘෂ්ණාව තිබ්බේ නැහැ. මිල මුදල් කෙරෙහිවත් තෘෂ්ණාව තිබ්බේ. ඒකයි අතෙන් කරවාදිත බීදම් කළේ. එයාට උනේ මිනිස්සෙක් හැටියට සැප විඳින තෘෂ්ණාව තමයි තිබ්බේ. ඒතන මිනිස්සෙක් විදියට සැප විඳින තෘෂ්ණාව තුළ එයා අනුන්ට එයා දන්න ආකාරයෙන් සතුටටපත් කළා. ඇඳන් ඉන්න ඇඳුම දීලා තමන්ගේ මගුල් සූට් එක පවා එයා තව කාට හරි දීලා තිබ්බා. තේරෙනවද? එතකොට ඒකෙන් මොකද පේන්නේ? එයාගේ තෘෂ්ණාවේ අඩුභාවය. ඒ තෘෂ්ණාවේ අඩුභාවයේ උපකාරය වුණා දීපු කෙනෙකුටත් ඊළඟ ප්‍රතිසන්දිය මනුස්ස මෞකසකද යන්න. තේරෙනවද? ඉතින් ඔතනදී නෝනා අවසාන උපාදානයට අදාළව තමයි ඒක ගලපන්න ඕනේ. නමුත් නිරේතුරුවම කෙනෙක් මත්පැන් බොනවා නම් සතුන් මරනවා නම් ඒ දේවල් කරනවා නම් අනිවාර්යයෙන්ම නෝනා සතර අපාය තමයි ජීවිතේ උරුම. නමුත් අරයාගේ දක්ෂභාවයක් තිබ්බේ, ඒ දක්ෂභාවය ඇති උනේ එයා මේ වාක්‍යයේ තෘෂ්ණාව අඩු කරගත්ත නිසා.
යමෙක් කුෂ්ණාව අඩු වෙලා මනුස්ස ලෝකයේ කෙරේ උපාදානීය වැඩිපුර සකස් කරගත්තොත් එයාට නැවත මනුස්ස ලෝකයේ උපතක් ලබන්න තියෙන අවස්ථා වැඩි නමුත් කොතනකවත් මත්පැන් පානය අනුමත කරන්න අපිට බෑ ඒක බරපතල සිල්පද නිදිමත ස්වාමීන් වහන්ස සාමාන්‍ය පුද්ගලයෙක් සතර මහා ධාතුන් කියන කාරණේ දැකිය යුත්තේ කොහොමද සතර මහා ධාතුව කියන්නේ නෝන මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව බුදුරයන් වහන්සේ කියනවා මේ ලෝකයේ ගැන හිතන්න යන්න එපා කියලා මේ ලෝකේ අපිට කවදාකවත් හිතලා ඉවර කරන්න බෑ. එක රෝහිතස්ස කියන දෙවි කෙනෙක් හිටියා. මේ රෝහිතස්ස කියන දෙවිය බුදුරයන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම පෙර ජීවිතේ ඍෂිවරයෙක්. මේ ඍෂිවරයාට ශක්තියක් තිබ්බා එක පියවරක් යොදුනක් දුරට තියන්න. එන දැන් අපිට පියවරක් තියන්න පුළුවන් අඩි දෙකක් ඊට වඩා අපේ පියවර දිග නෑනේ. නමුත් මේ ඍෂිවරයාට යාගේ පින නිසා යොදුනක් දුරට ඊළඟ පියවර තියන්න පුළුවන්. මෙයා කල්පනා කරනවා මම මේ ලැබිච්ච වරෙන් පිනෙන් මම ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා මෙයා හිතනවා මම මේ යොදුනක් දිග පියවර තබමින් මම මේ ලෝකේ කොන හොයාගෙන යනවා කියලා. මම මේ මුළු අවුරුදු 100ම කෑම බීම කන වේලාව විතරක් හැර යොදුනක් දිග පියවර තබමින් මේ ලෝකේ කොන හොයාගෙන ගියා කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ලෝකේ කොන තියා ලෝකේ මුලවත් හොයාගන්න මට පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා රෝහිතස්ස ලෝකේ ඔබ තුල තියාගෙන ඔබ ලෝකේ හොයලා තියෙනවා. එනිසා ලෝකය කියන දේ ඇවිදලා හිතලා කවදාකවත් හොයන්න බැහැ. මොකද ලෝකය ඉතා සංකීර්ණයි. ඒ සංකීර්ණව ලෝකය කවදාරි හොයාගන්නේ ලෞතුරා සම්මා සම්බුද්ධ ඥානි විතරයි. ඒතකොට මේ සම්මා සම්බුද්ධ ඥානයෙන් ලෝකයේ සංකීර්ණභාවය සොයලා ඒ සම්මා සම්බුද්ධ ඥානයෙන් මේ ලෝකය සරලම තැනට ගෙනල්ලා අපිට පෙන්නනවා. ඒ සරලම තැන මොකද්ද? ලෝකය මේ නාම රූප දෙකට මේ තමන්ගේ රූපයට ගෙනල්ලා පෙන්නනවා. එතකොට තමන්ගේ රූපයට ගෙනල්ලා පෙන්වන්නේ කොහොමද බුදුරයන් වහන්සේ? ඔබ ඉරට ගිහිල්ලා ඉරෙන් කෑල්ලක් කඩලා ගෙනල්ලා මෙතනින් තියනවා. හඳින් කෑල්ලක් ගෙඩ කඩලා ගෙනල්ලා මෙතනින් තියනවා. වලාකුලකින් කෑල්ලක් කඩලා ගෙනල්ලා මෙතනින් තියනවා. මහ පොළවෙන් කෑල්ලක් කඩලා මෙතනින් තියනවා. මේ ශරීරයේ මස් කෑල්ලක් කඩලා මෙතනින් තියනවා. දැන් මේ සියල්ලම මොනවද? සතර මහා ධාතු. සියල්ලම සතර මහා ධාතු වුණත් ඔබ සම්මුති නම් දීලා තිනවා මේක ඉර මේක හඳ මේක තාරකා මේක වලාකුළු මේක මත මේක පොළොව කියලා. එහෙනම් යම් දවසක ඔබ මේ රූපයේ සතර මහා ධාතු අවබෝධ කරගත්තොත් එදාට ඔබ මේ ඉරත් හඳත් තාරකාත් වලාකුළුත් මහ පොළොවත් අවබෝධ කරා. මොකද මේ සියල්ලම සතර මහා ධාතු. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇස් දෙක පියාගෙන නිරේතුරුවම මේ රූපේ තද ස්වභාවය වෙන්ව ගන්න කියලා. ඒ කියන්නේ පටවිය. පටවිය කියලා කියන්නේ මොකද? මොකද ශරීරයේ තියෙනා වූ තද ස්වභාවය. ඒ කියන්නේ මස්, සම්, නහර, ඇට මේ සියලුම දේවල් තද ස්වභාවය නුවණින් ගන්න කියලා. අරගෙන ඔබ හිතන්න ඔබ දැන් ඇස් දෙක පියාගෙන මේ ශරීරයේ තියෙන තද කොටස් ටික ඔක්කොම ගලවලා ඔබ දැන් බිමින් තියෙනවා. තද කොටස් සියල්ලම ගලවලා බිමින් තියලා ඊළඟට ඔබ මොකද කරන්නේ? ආපෝ ධාතුව නුවණින් දකින්න. ආපෝ ධාතුව කියන්නේ මොකද්ද? ශරීරයේ වැగిරෙන ස්වභාවය. ශරීරයේ වැగిරෙන ද්‍රව ස්වභාවය කියන්නේ මොකද්ද? මේ රුධිරය, මුත්‍රා, මල, මේ ලේ, සරව, සෙම්සොටු මේ සියල්ලම මනසින් ගන්නවා. අරගෙන ඒ සියල්ලමත් මෙතන ගොඩකින් තියෙනවා. එතකොට මොකද්ද ඒක? ආපෝ ධාතුව. දැන් ගොඩවල් කීයද? මෙතන පටවිය තියෙනවා ශරීරයේ තද ස්වභාවය, මෙතන ආපෝ ස්වභාවය, වැగిරෙන ස්වභාවය තියෙනවා, ඊළඟට තේජෝ ස්වභාවය කියන්නේ උණුසුම. දැන් උණුසුම කියන දේ නෝන අපිට වෙන්ව අරගෙන පෙන්වන්න බැහැ. අපි මේ ගොඩවල් දෙක තුලින්ම උණුසුම කියන කාරණේ දකින්න. තේජෝ ධාතුව. ඊළඟට මොකද්ද තියෙන්නේ? වායෝ ධාතුව. ඒ කියන්නේ වාත ස්වභාවය. ඒතකොට මේ වාත ස්වභාවයත් අපිට වෙන්ව අරගෙන පෙන්වන්න මේ ගොඩවල් දෙක තිබුම අපි වායෝ ධාතුව දකින්න. දැන් මේ ශරීරයේ තිබ්බා වූ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවම අපි ගොඩවල් දෙකක් තුලට ගැසුවා. දැන් මෙතන තමන්ට ඝන රූප සංඥාවක් තියෙනවද? දැන් තමන් මේක පටන් ගනිද්දි මුලින්ම ඇස් දෙක පියාගෙන එරමිනිය කොටාගෙන මේක කලේ කරලා ශරීරයේ පටවි කොටස බිමින් දැම්මා, ආපෝ කොටස බිමින් දැම්මා, වායෝ තේජෝ කොටසත් බිම දැම්මා. දැන් මෙතන ඝන රූප සංඥාවක් ඔබට තියෙනවද? නැහැ. ඔබ රූපය ගලවලා දාලායි තියෙන්නේ. දැන් රූපය ගලවලා බිමට දාලා දැන් ඔබට මෙතන ඝන රූප සංඥාවක් නැහැ. දැන් මෙතන මේ ඔබ මනෝමය කයක් මවාගෙන මේ බිම ගලවලා දාලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව දෙස නුවණින් බලන්න. මේ සතර මහා ධාතුව නරක් වෙනවා, කුණු වෙනවා, ගඳ ගහනවා, නිලමැස්ස වහනවා, ඕජාව ගලාගෙන යනවා, විනාශ වෙනවා නුවණින් දකින්න. මේ මමයේ කියලා ගන්නා වූ, මගේ කියලා ගන්නා වූ, මාතුල ආත්මයක් තියෙනවා කියලා ගන්නා වූ, ආත්මය තුල මම ඉන්නවායි කියලා ගන්නා වූ මේ සතර මහා ධාතුව
කුණු වෙන නරක් වෙන ගඳ ගන්න නිලමස්සන්ට අයිති වෙන ඕජාව ගලායන දෙයක් හැටියට නුවණින් දකින්න කියනවා. එහෙම දැකලා මේ සතර මහා ධාතුව මෙහෙම කුණු වෙලා ගඳ ගහලා මේක නැවතත් සතර මහා ධාතුවටම එකතු වෙන හැටි නුවණින් දකින්න කියනවා. දැන් අපේ ආච්චිලා ඉන්න පුළුවන්, සීයලා ඉන්න පුළුවන්, මහප්පලා ඉන්න පුළුවන්, බාප්පලා ඉන්න පුළුවන්. දැන් මේ ආච්චිලා මහප්පලා බාප්පලා ඔක්කොම හිතෙන් සිහිපත් කරගෙන දැන් මේ අය ඔක්කොම මැරිලා. මේ මැරිච්ච අතීතේ ඥාතීන් ඔක්කොම නුවණින් සිහිපත් කරලා ඔබ ඔබේ පවුලේ සුසාන භූමියේ තියෙන පස නුවණින් දකින්න. ඒ ඔබේ පවුලේ සුසාන භූමියේ තියෙන පස කියන්නේ මොකක්ද? ඔබේ ආච්චිගේ, සීයාගේ, මහප්පගේ, බාප්පගේ සතර මහා ධාතුන්. එහෙනම් ඔබ මේ මගේ කරගෙන ජීවත් වෙන්නා වූ මේ පඨවියාපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව යම් දවසක නැවතත් මහ පොළවට, නැවතත් ජලයට, නැවතත් උණුසුමට, නැවතත් වාතයට එකතු වෙලා අනිත්‍යභාවයට පත් වෙන දෙයක් කියලා අපි දකින්න. ඒ දකින්න මොහොතේ අපි සතර මහා ධාතුවට බැඳෙන්නේ නැහැ. උතන තමයි සතර මහා ධාතුව අනිත්‍යයි කියලා දකින්න ඕනේ. කෙනෙක්ට නිරෝගී භාවය ලැබෙනවා කියලා කියන්නේ ඊටමත් වාසනා ගුණයක්. හැබැයි නිරෝගී මදීනුත් මත් වෙන්න සුදුසු නැහැ. මොකද ඕනම අවස්ථාවක මේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නෙත් ඒ විදිහම ප්‍රශ්නයක්. ගරු ස්වාමීන් වහන්ස, සීලය දිවිහිමියෙන් රකින, අනිත් අය ගැන හිතන, නිතරම තමන්ගේ කුසල ශක්තිය වර්ධනය කරගන්න, පින් කරගන්න කෙනෙක්ට පිළිකාවක් වෙනී දරුණු රෝගයක් වැළඳෙන්නේ ඇයි? ඒ තත්ත්වය අපිට ඔබ වහන්සේ ධර්මානුකූලවම පැහැදිලි කර දෙන්න. මෙහෙමයි නෝනා, උංගා වෙලාවට නෝනා, ඔය පිළිකා කියන සම්බන්ධය නම් සකස් වෙන්නේ ද්වේෂය කියන කාරණය මත. නමුත් ඒ ද්වේෂය මේ ජීවිතේ වැඩුවා වූ ද්වේෂය නොවෙන්න පුළුවන්. ඒක සංසාරේ පුහුණු කරන් ආපු අපි අතීතයේ කළා වූ අකුසල් විපාකයක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ අකුසල් විපාකයට අදාළම මේ ජීවිතයේ විපාකයට අනුව තමයි නෝනා හුඟාක් වෙලාවට ඔය පිළිකා වෙන දේවල් මතුවෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ එක පැත්තකින් මේ ජීවිතයේ ද්වේෂය කියන කාරණේ හීන කරගන්න. මොකද අපි ද්වේෂය කියන කාරණේ වඩන්නේ අපි මව් කුසේදීමයි පුහුණු වෙන්නේ. එතන දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ අර දරුවා දරු ගැබේ ඉඳගෙන කොච්චර ද්වේෂයෙන් කොච්චර මේක මගේ කරගෙන ඉන්නවද කියලා නේද? අම්මා නැවෙන මොහොතක් පාසා, අම්මාට රිදෙන මොහොතක් පාසා, අම්මා උදරයේ තද කරන මොහොතක් පාසා ඒ දරුවා ද්වේෂය ඇති කරගන්නවා. කුසේද? මොකද යාර ද්වේෂයට දාලා පංච උපාදානස්කන්ධය සකස් වෙනවා, වේදනාවට අදාළ. එතනින් තමයි අපි මේක පටන් ගන්න. එතකොට බලන්න ඒ දරුවා ලෝකෙට බිහි වෙද්දී ලතෝනේ දීගෙන කෑ ගහන්නේ මොකක්ද? සාංශාරික පුරුදු කළා වූ දේශය, වෛරය. සමහර නොදන්නා භාවයේද කියනවා මේ කිරි දරුවාගේ හිත ප්‍රභාස්වරයි කියලා. ඒ කියන්නේ අලුත් උපන් දරුවාගේ හිත ප්‍රභාස්වරයි කියලා. හිත ප්‍රභාස්වර රහතන් වහන්සේගේ පමණයි, කෙලෙස් වලින් ප්‍රභාස්වර හිතක් තියෙන රහතන් වහන්සේට පමණයි. මේ අලුත උපදින දරුවා කියන්නේ බරපතල වූ අකුසලයන් දරාගෙනයි ලෝකෙට එන්නේ. යාගේ කෑගැරීම බලන් දරුවෙක් යටි ගිරියෙන් කෑ ගන්නකොට, අම්මාගේ උණුසුමෙන් ගන්නකොට කොයිසම් වේගෙන් යා කෑ ගන්නවා. ඒකර මේ දේශය අපි මේ සෑම දෙයක් තුළින්ම මතු කරගෙන එනවා. ඒ මතු කරගෙන ආවට පස්සේ ඊට පස්සේ අපි පාසල් අධ්‍යාපනයේදී ගියාට පස්සේ අපි මොකද කරන්නේ? අධ්‍යාපනය නිසා අපි ද්වේෂය ඇති කරගන්නවා. පන්ති කාමරේ මට වඩා තව කෙනෙක් දක්ෂ නම්, තව කෙනෙක් ලකුණු ගන්නවා නම්, තව කෙනෙක් පළවෙනියා වෙනවා නම් ඒ සෑම මොහොතකම අපි ද්වේෂය කියන කාරණේ සකස් කරගන්නවා. ඉතින් මේ ද්වේෂය පුරුදු කරමින් තමයි අපි එන්නේ. ඒ පුරුදු කරමින් එනකොට නෝනා අතීතයේ කළා වූ ද්වේෂයනුත් මතුවෙලා එනවා. ඒ මතුවෙලා ඇති ඊට අදාළ රෝගාබාධයන් සකස් වෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ ඊළඟට කියනවා නෝනා මේ රූපයේ නිරේතුරුවම කායાનුපස්සනාවෙන් දකින්න කියලා. මේ රූපයේ නිරේතුරුවම කායાનුපස්සනාවෙන් දකින්න මේක අනිත්‍යභාවයට පත් වෙන රූපයක් කියලා කියද්දී අපි රූපලාවර්ණේ ක්‍රමහරහා මේ රූපය නිරේතුරුවම ඉස්මතු කරලා පෙන්වනවා. එතකොට මේ රූපය නිරේතුරුවම ඉස්මතු කරලා පෙන්වන මොහොතක් පාසා අපි තුල වැඩෙන්නේ අකුසල් සිතක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කාන්තාවක් යම් පිරිමියෙක් තමන් ශරීරයට අඳින ඇඳුම තුලින්, තමන්ගේ ඇවතුම් පැවතුම් තුලින් යම් කෙනෙක්ගේ හිතේ කාමයන් සකස් කරනවා නම් ඒ කෙනා නිරේතුරුවම අකුසලයක් රැස් කරගනිමින් සිටින්නේ කියලා. අපි කියමු නොගැලපෙන ඇඳුමක් ඇඳගෙන, ශරීරයේ නිරාවරණ ඇඳුමක් ඇඳගෙන කාන්තාවක් නැත්නම් තරුණෙක් පාර යනවා කියලා. එතකොට දැන් එයා ඒ නොගැලපෙන ඇඳුම ඒ ආකාරයෙන් අඳින්නේ ඇයි? එයාගේ රූපේ ඉස්මතු කරලා පෙන්නන්නේ. ලෝභ සිතක් එයා තුළ සකස් වෙලා, තෘෂ්ණාවක් එයා තුළ සකස් වෙලා. මොකන්ද තෘෂ්ණාව? මගේ රූපේ ලස්සනයි, මගේ රූපේ ලස්සනයි ලෝකය මේක පෙන්වන්න ඕන කියන තෘෂ්ණාව තුළයි ඊට අදාළ ඇඳුම එයා අඳින්නේ. එතකොට අනිවාර්යෙන්ම එයා තුළ ලෝභ සිත සකස් වෙනවා. එතකොට මේ ලෝභ සිත් සකස් වෙනවා වගේම නිරේතුරුවම මේ නවීන රූපලාවරණ ක්‍රමයන් තුළින් එයා එක එක ක්‍රමයකට මේ රූපය ඉස්මතු කරගන්න පෙන්වනවා.
ශරීරයට තද ඇඳුම් මැඳලා ශරීරයට උරොත්තුණු දෙන්නා වූ ඇඳුම් මැඳලා ඒවා වෙනකොට ශරීරයේ තියෙනා වූ ලේ ධාතුව නැත්තම් මාංශ තද වෙලා ඒවා කැටි වෙලා ඊට අදාළ අකුසල් විපාකයන් මත වෙන්නේ පුළුවන් එහෙම නැත්නම් මොකද හැම වෙලාවම ලෝභ සිතක ඉන්නේ තෘෂ්ණාධික සිතෙන් ඉන්නේ තෘෂ්ණාධික සිතෙන් එයාත් අකුසල් කරගන්නවා එයාගේ රූපේ දකින්න අනිත් කෙනා අකුසල් කරගන්නවා එතකොට එයාගේ රූපයා ඕනෑමට වැඩිය තද කරලා ඇඳුම් මැඳීම නිසා ඒ කියන මාංශ පේශීන් තද වෙලා හිර වෙලා ලේ ධාතුව කැටි වෙලා ඒවා නිසා පිළිකා මතු වෙන්නේ පුළුවන් තේරෙනවද එහෙනම් දැන් මේ පිළිකාව මතුනේ හේතුඵල ධර්මයක් නිසා මොකද යා රූපය නිත්‍ය වශයෙන් ගත්තා තෘෂ්ණාව ඇති කරගත්තා ලෝකයට රූපය පෙන්වන්න ඕනේ කියන තැන ඉඳන් අන්න යා රූපය අයිතු ආකාරයෙන් හිර කරන්න තද කරන්න ගිහිල්ලා ඊටසාලු විපාකයන්ට ඒක තමයි හේතුඵල ධර්මය ඔවා වැඩි වෙනවා මිසක් අනාගතේ කවදාකවත් අඩු වෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස මෙය පැහැදිලි කරගත යුතුම කාරණයක් මේ සමාජයේ හරි විෂමයි විවිධ මානසික තත්ත්වයන් තියෙන විවිධ විදිහේ කුසල කර්මයන්හි නිරතවන විවිධාකාරයෙන් සිල් රකින සිල් නොරකින පුද්ගලයන් ඉන්න සමාජයක් බුදුදහමේ සඳහන් වෙනවා මොහොතක් මෛත්‍රී වඩන එක මොහොතක් අනිත්‍ය වඩන එකත් සුගතිගාමී වීමට හේතුවක් කියලා ඒතර මේ සමාජයේ විවිධ පුද්ගලයන් ඉන්නවා මේ හැම පුද්ගලයෙකුටම මේ කියන කාරණය පොදුද මේ මොහොතක් මෛත්‍රී වඩලා මේ විදිහට සුගතිගාමී වෙන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසුරු සැනයක් මෛත්‍රී වැඩුවොත් ඔබ බ්‍රහ්ම ලෝකයේ උපතක් ලබන්න කැමති වෙන්න ඕන කියලා ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඇසුරු සැනක් අනිත්‍ය වැඩුවොත් ඔබ ඊළඟ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක් වෙන්න කැමති වෙන්න ඕන කියලා දැන් ආයිමත් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මැරෙන සත්වෙින්ගේ මේ නියසිරට ගන්න පස් ප්‍රමාණයයි නැවත සුගතිගාමි වෙන්නේ කියලා. තේරෙනවද? අතනදී එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ආයිමත් කියනවා මේ මැරෙන සත්වෙින්ගේ මේ නියසිරට ගන්න ප්‍රමාණයයි සුගතිගාමි වෙන්නේ කියලා. එහෙනම් මේ ප්‍රකාශ දෙක තුල පරස්පරයක් තියෙනව නේද? නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කවදාකවත් පරස්පරයක් වෙන්නේ නැහැ. එහෙනම් මොකද අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නෝනා නුවණින් තමයි ප්‍රඥාවෙන් අපි මේක ගලප ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ කියද්දී ඇසුරු සැනක් මෛත්‍රී වැඩුවොත් එයා බ්‍රහ්ම ලෝකෙට යනවා කියලා මේ ලෝකේ ඇසුරු සැනක් මෛත්‍රී වඩපු නැති කෙනෙක් ඉන්නවද? ඉන්නවද? එහෙනම් මේ ලෝකේ හැම කෙනෙක්ම බ්‍රහ්ම ලෝකෙට යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා නම් මේ ලෝකේ ඇසුරු සැනක් අනිත්‍ය වඩපු කෙනා ඊළඟ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක් වෙනවා කියලා මේ ලෝකේ ඇසුරු සැනක් අනිත්‍ය සංඥා වඩපු නැති කෙනෙක් ඉන්නවද? අනිත්‍යයි කියලා වඩපු නැති කෙනෙක් ඉන්නවද? එහෙනම් සියලු දෙනාම මාර්ගඵලලාභී දෙවියන් එනම් මේක කවදාක්වත් වෙන්නේ එනම් බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ ඇසුරු සැනක් කියලා කියන්නේ මොකක්ද? අවසාන චුතිසිත. තේනද? අවසාන චුතිසිතයි ඇසුරු සැනක් වගේ සකස් වෙන අවසාන චුතිසිතේදී ඔබ දක්ෂ වුණොත් මෛත්‍රී චිත්තයක් වඩන්න ඔබ අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකෙට. ඇසුරු සැනක් වගේ අනිත්‍ය චුතිසිතේදී ඔබ අනිත්‍යයි කියන සිත මතු කරගන්න ඔබ දක්ෂ නම් ඔබ අනිවාර්යයෙන්ම මාර්ගඵලලාභී දෙවියෙක්. නමුත් අවසාන චුතිසිතේදී ඔබ මෛත්‍රී චිත්තයක් ඇති කර ගන්න නම් දීර්ඝ කාලයක් ඔබ මෛත්‍රිය වඩලා පුරුදු වෙන්න ඕනේ. අවසාන චුතිසිතේදී ඔබ අනිත්‍යයි කියන සංඥාව මතු කර ගන්න නම් අනිවාර්යයෙන්ම ඔබ දීර්ඝ කාලයක් අනිත්‍ය වඩලා පුරුදු වෙන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අපි නුවණින් ප්‍රඥාවෙන් අපි ගලප ගන්න වෙනවා. එහෙම නැතුව අපි එතනදී අන්ධභාවයෙන් හිතුව අපි ගලපගත්තොත් නෑ මට බය වෙන්න දෙයක් නෑ මම මෛත්‍රිය වඩලා තියෙන මම මරණ වෙලාවේ බ්‍රහ්ම ලෝකෙට යයි කියලා ඒක වෙයිද? ඒක වෙන්නේ නැහැ. එහෙනම් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවසාන චුතිසිතයි ඇසුරු සැනක් හැටියට මෛත්‍රිය අනිත්‍ය වඩන්න කියලා. ඒක වඩන්න නම් දීර්ඝ කාලයක් මේ ධර්මයන් අපි පුරුදු කරන්න ඕනේ. සමා වෙන ස්වාමීන් වහන්ස අතුරු ප්‍රශ්නයක් තියෙනවා වහන්සේට ඉදිරිපත් කරන්න. නිතරම කුසල් රැස් කරපු කෙනෙක්ගේ හිතට අවසාන මොහොතේදී නොසන්සුන් සිතුවිලි පැමිණියොත් මොනෝකී තත්ත්වයක් උදා වේද ස්වාමීන් වහන්ස? මහානාම ශාක්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ළඟම ඥාතියෙක්. මේ මහානාම ශාක්‍යයා තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රණීතව දන් දෙන්නන් අතර අග්‍රස්ථානයට පත් වෙච්ච කෙනා. මොකද මහානාම ශාක්‍යයාතරම් ප්‍රණීතව දන් දෙන්න අනේ පිටිසිටුමාටත් බැහැ. විසාකාවටත් බැහැ. මුළු සම්මා සම්බුද්ධ ශාසනයේ ගිහි උපාසක උපාසිකාවන් අතර ප්‍රණීතව සංඝයාට දන් දෙන අතරින් අග්‍රස්ථානයට පත් වුණේ කවුද? මහානාම ශාක්‍යයා. දවසක් මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ මම උදේ ඉඳන් හවස් වෙනකන් ධර්මයේ තුල ජීවත් වෙමි. නමුත් මං හවසට කිඹුල්වත් නුවරට යනවා. නුවරට යද්දී
මේ නුවර හැසිරෙන නොසන්සුන් ජනතාව දැකලා නොසන්සුන් අස්සයෝ නොසන්සුන් අලින් දැකලා මගේ හිත නොසන්සුන් වෙනවා. ඒ නොසන්සුන් වුණ වෙලාවට භාග්‍යවතුන් වහන්සේ මම මැරුණොත් මගේ ඊළඟ ජීවිතේ කුමක් වේද කියලා මේ මහා නාම ශාක්‍ය අහනවා. නොසන්සුන් වෙලාවක මැරුණාම ඊළඟ ජීවිතේ කොතෙන්ද යන්නේ කියලායි මහා නාම ශාක්‍ය බුදුරයන් වහන්සේගෙන් අහන්නේ. බුදුරයන් වහන්සේ පැහැදිලිව කියනවා මහා නාම ඔබ බය වෙන්න එපා. ඔබ නොසන්සුන් හිතෙන් මැරුණත් කවදාක්වත් ඔබ දුගතියට යන්නේ නැහැ. ඔබ බය වෙන්න එපා, බය වෙන්න එපා කියලා මහා නාම කියලා බුදුරයන් වහන්සේ සහතිකයක් දෙනවා නේද? ඇයි බුදුරයන් වහන්සේ මේ සහතිකය දෙන්නේ? මහා නාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේ පළවෙනි දැක්කේදීම සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. එතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාටයි බුදුරයන් වහන්සේ මේ ධර්මයේ කියන්නේ. එතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා කියන්නේ එයා තුල කාමරාග පිටික තියෙනවා. එයා තුල කාමරාග පිටික තියෙන නිසා එයා නොසන්සුන් ජනතාව අතරට යද්දී එයාගේ හිත නොසන්සුන් වෙන්න පුළුවන්. මොකද එයා කාමරාග පිටික තියෙනවා. හිත නොසන්සුන් වුණා මැරෙන වෙලාවේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා තියෙන නිසා නොසන්සුන් සිත තුල එයා අනිත්‍ය සංඥා මතු කරලා ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒකට ලස්සන උපමාවක් කියනවා. එක ක්‍රීඩාංගනයක් තියෙනවා විශාල සමතල. යමෙක් මේ ක්‍රීඩාංගනේ සම්පූර්ණයෙන්ම තිරිවානා ගල් වලින් අතුරනවා. අතුරන මේ තිරිවානා ගල් මැද්දේ එක නිල් මැණිකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇස් ඇති පුරුෂයෙක් මෙතෙන්ට එක්කන් ඇවිල්ලා ඇස් දෙක බැඳලා එක්කන් ඇවිල්ලා ඇස් දෙක ඇරියොත් එයා ඉස්සෙල්ලාම දකින්නේ තිරිවානා ගල්ද නිල් මැණිකද කියලා අහනවා. මොකද දකින්නේ? නිල් මැණිකයි එයා දකින්නේ. ආයිමත් බුදුරජාණන් වහන්සේ අහනවා මේ ක්‍රීඩාංගණයට සිරකරුවන් 1000ක් ගේනවා. 1000ක් ගෙනලා වාඩි කළා කියනවා. වාඩි කළා කියලා ඔටුනු පැලඳා වූ රාජ අභරණ රාජ ඇඳුම් ඇඳා වූ රාජ කුමාරයෙක් ගෙනල්ලා මේ හිරකරුවන් 1000ක මැද්දේ වාඩි කළා කියනවා. ඇත්තටි පුරුෂයෙක් මෙතෙන්ට ගෙන්නලා මේ ක්‍රීඩාංගණය දෙස දකිද්දී එයා මුලින් දකින්නේ හිරකරුවන්ද රාජකුමාරයද කියලා අහනවා. කවුද දකින්නේ? රාජකුමාරයයි දකින්නේ. එතකොට බලන්න මේ ඇත්තටි පුරුෂයා කියන්නේ කවුද? මේ මත් හැදීන කෙනා ගැන නෙමෙයි මේ බුදුරයන් වහන්සේ මෙතෙන්ද කියන්නේ. ඇත්තටි පුරුෂයා කියන්නේ ප්‍රඥාවේ ඇස ඇති පුරුෂයා. ප්‍රඥාවේ ඇස කියන්නේ කාටද? සෝවාන් ඵලයට පත් වෙච්ච පින්වතට. එතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච පින්වතා කොච්චර හිත නොසන්සුන් වුණත්, ඒ කියන්නේ තිරිවානා ගල් අකුසල් කොච්චර තිබ්බත් ඒ තිරිවානා ගල් මැද්දෙන් එයා නිර්මලක් මතු කරලා ගන්නවා. නිර්මල කියන්නේ මොකද? පංච උපාදානස්කන්ධේ අනිත්‍ය සංඥා. කොච්චර අකුසල් තිබ්බත් අර සිරකරුවන් 1000 මැද්දෙන් අර රාජකුමාරයා මතු කරලා ගන්නවා වගේ නොසන්සුන් සිත තුලින් එයා අනිත්‍ය සංඥාව මතු කරලා ගන්නවා. බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍යයාට දේශනා කරපු ওই ධර්මය අපි සාමාන්‍ය කෙනෙක් ගලපන්න ගිහිල්ලා බය වෙන්න එපා බුදුරජාණන් වහන්සේ කියලා තිනවා. හිත නොසන්සුන් වෙලා මැරුණට බය වෙන්න එපා. අනිවාර්යෙන්ම සුගතියට එනන් දරුවෝ ඔය කියන්නේ කාටද? සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙකුට. ඒකෝට අපි ධර්මයේ ගලපද්දි බුද්ධිමත්ව ගැලපුවේ නැත්නම් අසරණ ජනතාව අන්ධභාවයට පත් වෙනවා. දැන් බලන්න මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විශේෂම කුසලය පින කරන්නේ කවුද? මල්ලිකා දේවිය. කොසලත්තුමාගේ බිරිඳ. එයා අසිදිසි දාණය දෙනවා. අසිදිසි දාණය කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500 නමක් ඉන්න ඕනේ. ඇත්තු 500ක් ඉන්න ඕනේ. රාජ්‍ය කන්‍යාවිය 500ක් ඉන්න ඕනේ. මුතුකුඩ 500ක් ඉන්න ඕනේ. එදා ධනය කෝටි ගණක් ඒකට වැය වුණා. මේක අසිදිසි දාණයක් පූජා කරපු මල්ලිකා දේවියන් මැරෙන වෙලාවේ හිත නොසන්සුන් වුණා. ඒ සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නැහැ. හිත නොසන්සුන් වුණා. නොසන්සුන් හිතට අදාළව ප්‍රතිසන්දිය ගියා පිරිසන් කුලයකට වැටෙන සතියක්. තේරෙනවද? ඇයි උනේ සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නැහැ. සෝවාන් ඵලයට පත් වෙලා හිටිය කෙනාගේ අවසාන චුතිය විතරයි බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙන්නේ. සෝවාන් ඵලයට පත් වෙච්ච නැති කෙනාගේ හිත නොසන්සුන් වුණොත් ඒක බරපතල අනතුරක්. බුදුරජාණන් වහන්සේ වරක් දඹදිව ගමන් කරද්දී සර්පෙක් දැකලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද මේ සර්පයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච අදක්ෂ භික්ෂුවක් කියලා. මොකද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාවිශ අවුරුදු 20000යි. ඒ අවුරුදු 20000ෙම මේ හාමුදුරුවෝ උපසම්පදා භික්ෂුවක් හැටියට ප්‍රාතිමෝක්ෂ සීලය ඇස් දෙකට වඩා ආරක්ෂා කළා. කිසිම සිල්පදයක් එයා බිඳින්න දුන්නේ නැහැ. ඒ තරම්ම සීලය උපාදානය කරගෙන සීලය තුල තෘෂ්ණාවෙන් තමයි එයා ජීවත් වුණේ. මෙහෙම සීලය උපාදානය කරගෙන තෘෂ්ණාවෙන් ජීවත් වෙද්දී මේ ස්වාමීන් වහන්සේ දවසක් බෝට්ටුවකින් බහින්න යද්දී උන්වහන්සේ ලිස්සනකොට ගහේ තියෙන අත්තක් අල්ලනකොට කොළයක් ඇදිලා එනවා. නමුත් උපසම්පදා භික්ෂුවකට ගහකින් කොළයක් ඇදීම ඇවතක්. ඒක තවත් උපසම්පදා භික්ෂුවක් ළඟට ගිහිලා මේ ඇවත දෙසා ගන්න
ඕනේ. නමුත් එදා මේ ස්වාමින් වහන්සේට මේ අමත දෙසා ගන්න උපසම්පදා භික්ෂුවක් හමු වුණේ නැහැ. ගැටෙන සිතෙන් තමයි රාත්‍රිය ගත කළේ. අනේ මගෙන් ඇවතක් වුණා, කොලයක් කැඩුනා, මේක දෙසා ගන්න බෑ කියලා ගැටෙන සිතින් රැය අපවත් වෙනවා, ගිහිල්ලා සතර අපායට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා බලන්න ආනන්ද අවුරුදු 20000ක් රැකපු සීලයක් තියෙනවා. නමුත් සෝවාන් ඵලයට පත්ුනේ නැති නිසා 20000ක් අවුරුදු රැක්ක සීලයක් කියලා මැරෙන වෙලාවෙ හිත නොසන්සුන් වුණා සතර අපායට වැටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙකුට දේශනා කළා වූ ධර්මයක් ඉන් මෙහා කෙනෙක් ඒ විදිහට ජීවිතයට ගලප ගන්න ගියොත් ඒ තරම් අනතුරක් නම් ලෝකේ නැහැ. උන්වහන්සේට අපේ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමු. තවත් දවසක මේ විදිහෙම සිරස FM පන්සිල් මළුවේදී ධර්මය පහදා දෙන්නට සාකච්ඡා කරන්නට උන්වහන්සේට අපි නැවතත් ආරාධනා කරමු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. තෙරුවන් සරණෙහි ආශිර්වාදයේ ශක්තිය සම දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයේ ලැබේවා.